नमस्कार वेवा बुदु रुवनट समदा बुदु हिमी सारण यामी नमस्कार वेवा रुवनट समदा सदहम सरण यामी नमस्कार वेवा संग रुवनट समदा महासंग सरण यामी नमस्कार वेवा तुनु रुवनट समदा तिसारण साधु අපට ධර්ම විනය කියා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ වගේම මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින ගෞරවනීය අවසර පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සීල ස්වාමීන් වහන්සේලාගෙන් අවසර පින්වත් සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි පහුගිය කාලේ මං හිතනවා මාස 9ක් පුරාවට අපි ඉගෙන ගත්තා අපේ සිත දියුණු කරන්නට උපකාර වන මූලික භාවනා ගැන කතා කළා. ඒ තමයි අනුස්සති යටති. සාමාන්‍යයෙන් අපි අනුස්සති දැනගෙන හිටියේ කීයක්ද? 6යි. නමුත් අපි ඉගෙන ගත්ත අනුස්සති කීයක්ද? 10ක් ගැන අපි කතා කළා. එකේ 9ක් ඉගෙන ගත්තා. ඉතින් මේ අනුස්සති ඔස්සේ මේ සිත හොඳට දියුණු කරන්න පුළුවන්. ඒ අනුස්සති හොඳට පුරුදු කරගත්තොත් ධ්‍යාන ඒ යෝගාවචරයාට උපදව ගන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේගේ උපාසක උපාසිකාවන්ට තමන්ගේ සිත හොඳට වඩලා ධ්‍යාන දක්වාම සිත දියුණු කරන්න පුළුවන්. අපි එකක් ඉගෙන ගත්තා. ඒ තමයි බුද්ධානුසතිය. බුද්ධානුසතියෙන් තමයි අපි පටන් ගත්තේ. ඊට පස්සේ බුද්ධානුසතිය කිරීමේ ආනිසංශ, ඊට පස්සේ ධම්මානුසතිය, ධම්මානුසතිය ආනිසංශ, සංඝානුසතිය, සංඝානුසතිය ආනිසංශ, ශීලානුස්සති, ශීලානුස්සති වැඩිමී ආනිසංශ, ඒ වගේම තමයි ඡාඝානුස්සති, ඡාඝානුස්සති වැඩිමී ආනිසංශ, ඒ වගේම තමයි දේවතානුස්සතිය, දේවතානුස්සති වැඩිමී ආනිසංශ, ඊට පස්සේ මරණානුස්සතිය, මරණානුස්සති වැඩිමී ආනිසංශ, ඒ වගේම තමයි කායගත සතිය වැඩිමී ආනිසංස, ආනාපාන සතිය වැඩිමී ආනිසංස. එතකොට අපිට අද කතා කරන්න තියෙන අනුස්සති භාවනාවල අවසානික මොකක්ද? උපසමානුස්සතිය. එතකොට මේ උපසමානුස්සතිය වඩද්දිත් ඒ උපසමානුස්සතිය වඩන්ට ඕනි පරිසරි ඒ භික්ෂුව හෝ ඒ භික්ෂුණිය හෝ ඒ
උපාසක හෝ උපාසිකාව තෝරා ගන්නට ඕනේ. ඒ ඇයි භාවනාවට වාඩි වෙන්නේ විනාඩියක් කරලා තව වැඩ කටයුත්තකට හදිසියේ දුවන්ට බලන් නොවේ. ඒතර හොඳට ඒ කාය විවේකයේ ටිකක් වැඩ කටයුතු අඩු වෙලාවක් දවසේ තමන් තෝරගන්න ඕනේ. සමහර කෙනෙකුට ඒක උදෑසන වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට වැඩපිළිවෙල කටයුතු කරලා සවස් වරුවක වෙන්නට පුළුවන්. ගිහි ගෙදර කෙනෙකුට නම් භික්ෂුවකට නම් ගොඩක් වෙලාවට ගිහි කෙනෙකුට වඩා කාල වේලාව තියෙනවා. මොකද භික්ෂුවකට ඉගෙනගත් ධර්මයේ හැසිරෙන්න කාලය තියෙන හොඳට. නමුත් ගිහි කෙනෙකුට එයා ධර්මී ඉගෙන ගත්තා පොත්පත් කියුවට ඒ ධර්මී හැසිරෙන්න තියෙන කාල සීමාව අඩුයි. ඉනිසා ඒ අය අතර ධර්ම අවබෝධ කරපු අයත් මොකද වෙන්නේ? අඩුයි. එතකොට භික්ෂුවකට ඊට වඩා කාලය ආදීදී වෙන් කරගන්න පුළුවන් පරිසරය තියෙනවා. ගෙදරක ඔබ උයන්ට පිහන්ට ඕනි, දුවා දරුව බලන්ට ඕනි, හරිහම්බ කරන කටයුතු කරන්ට ඕනි, අස්පස් කරගෙන බොහෝ කාලයක් මොකද වෙන්නේ? ඒ හැමදේම තියෙනවා. නැත්තම් මොනවා හරි ඥාති හිත මිත්‍රාදී හෝ මොනවා හරි බාධාවක් ඔබට එනවා. නමුත් භික්ෂුවකට එහෙම නෙවෙයි. භික්ෂුවක් ඉගෙනගත් ධර්මයේ තුල පිහිටලා සිල්වන්තව හිටියොත් ඔහුට අවුරුදු 40ක් 50ක් ගිහිල්ලා හරි ප්‍රතිඵල ඇති වෙනවා. ඒ නිසා මේ පැවිද්ද කියලා කියන්නේ බොහොම නිදහස් තැනක්. බොහොම මේ ඒ තමන් පුරුදු කරගන්න ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන තැන. ඉතින් සමහර ගිහි අයට පිනට ඒ පරිසරය තියෙනවා. සමහර අයට ගොඩක් අඩුතරම් මේ වැඩසටහනකට එද්දිත් බාධා තියෙනවා. ඉතින් මේවා සසරේ පිනත් අපට මොකද්ද බලපාන? පින්නතුනි, උපසමානුස්සතියේදී ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන්නේ මේ සියලු දුක්ඛම් කටළු දුක්ගින්දර දුරු වූ නිවන සිහිපත් කිරීමයි. එතකොට මේ නිවනේ සාන්ත බව, සංසිඳුනු බව, ඒ සැපත සිහි කරන නිසා මේ භාවනාවට කියන මොකක් කියලාද? උපසමානුස්සතිය කියලා. බුදුගුණම සිහි කරන නිසා නැවත නැවත ඒකට කිව්වා බුද්ධානුස්සතිය කියලා. ධර්මී ගුණම සිහිපත් කර කර ඒ ශ්‍රාවකය සිත තැම්පත් කරන නිසා ඒකට කිව්වා ධම්මානුස්සතිය කියලා. රාග ద్వේස මොහ දුරු කරපු ගුණය ප්‍රමාණ කරන්ට බැරි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි උජිපටිපන්නයි ආදී වශයෙන් සංඝ ගුණ නැවත සිහි කර කර තමන්ගේ සිත තැම්පත් කළා. තමන්ගේ සිතේ ධානාදී අංගය ඔස්සේ දියුණු කරාද ඒ භාවනාවට කියන මොකක් කියලාද? සංඝානුස්සතිය. ඒ වගේම අපිරිසිදු ලෝකයාගෙන් තමන් ක්‍රියාව පිරිසිදු කරගෙන යමකටපත් වෙනවද? සීලයට. ඒ සීලය රකින්නවද? ඒ සිල්පද මෙනෙහි කිරීම තුල තමන්ගේ සිතින් ඒ සීලේ ගුණය තුල හිත පිහිටවන නිසා ඒ මෙනෙහි කර කර
ඒ තුළ හිත හොඳට තැම්පත් කරගෙන සිත වඩනවට ඒකට කිව්ව මොකද්ද? සීලානුසතිය. එතකොට අපි මේවා ඉගෙන ගත්තා. දැන් එතකොට මේ උපසමානුසතිය කියලා කියන්නේ මේ සකල ක්ලේශයන්ගෙන් නිදහස් වෙච්ච, ඒ සාන්ත වෙච්ච, උපද්ද්‍රව නැති, ඒ සාන්ත වූ නිවන සැපතක් කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය සිහිපත් කරනවා. තමන් විඳින දුක්ඛම් කටළු මේ ලෝකේ ඒ නිවනටපත් වෙච්ච සිතක් ඇති කෙනෙකුට ඒ දුක නෑ නේද? ඒ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා යම් ශ්‍රාවකෙක් ඒ සංසිඳුණු නිවන ගැන මෙනෙහි කරනවද, නැවත නැවත මෙනෙහි කරලා තමන්ගේ සිත මේ ලෝකෙන් ගලවලා හොඳට හිත පිහිටවනවද ඒ තුල? ආන්නී භාවනාවට කියන මොකක් කියලාද? උපසමානුසතිය. එතකොට ධර්ම අවබෝධයටපත් වෙච්ච, පත් නොවෙච්ච මේ හැම කෙනෙක්ම මේ භාවනාව කුමක් කළ යුතුද? දියුණු කළ යුතු එකක්. එතකොට පින්නතුනි, මුලින්ම අපි මේ භාවනාව දියුණු කරගන්නට මත්තෙන් අපි මුලින්ම මේ භාවනාව කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න ඕන. භාවනාවෙන් මොකද කරන්නේ? හිත දියුණු කරනවා. මොනවද භාවනාවෙන් කරන්නේ? සිත දියුණු කරනවා. එතකොට මේ භාවනාවෙන් සිත දියුණුක වෙනවා කියලා කියන්නේ අපේ හිත නීවරණාදී ධර්මතාවලින් බැහැර කරලා අපි මේ සිත ඇලුණු සිත ඒ ඇලුණු රූපෙන් ගලවලා තමන්ගේ අදහල භාවනා අරමුණේ තියාගන්න එක. සබ්දයට ඇලුණු සිත ඒයින් බැහැර කරලා භාවනා අරමුණේ තියාගන්න ඕන. ගඳ සුවඳට ඇලුණු සිත එතනින් ගලෝල විවිධ අරමුණු සිවිසුණු මේ සිත ගලෝලා භාවනාවේ තියාගන්න ඕන. රසට බැඳුණු සිතක් ඒ රසයෙන්ට බැඳුණු ස්වභාවයෙන් වෙන් කරලා තමන්ගේ භාවනා අරමුණේ තියාගන්න ඕන. එතකොට කයට දැනෙන පහසට බැඳුනලා සිත විසිරෙන සිත, ඒ කියන්නේ චේතනා පහළ කර කර ඉන්න සිත, ඒකෙන් වෙන් කරලා ඒ උපසමානුසතිය තියාගන්න ඕන. හිතට දැනෙන අරමුණු ගැන සතුරු සිතින් සිත සිතා ඉන්න ස්වභාවයෙන් සිත බැහැර කරලා ඒ උපසමානුසතිය සිත තියාගන්න ඕන. ඒ තුල පිහිටලා ඒ තුල සිත එකඟ කරන එකයි කරන්නේ. කුමක් කරනවද? එකඟ කරනවා. ඒතර මේ අරමුණ තුලින් හිත බැහැරට නොයා විවිධ අරමුණු වලට නොයා සිත දැඩිව ඒ භාවනා අරමුණීම තැම්පත් කරන්ට එයාට උදව් කරනවා, උපකාර කරනවා මොකක්ද? සිහිය. මොකක්ද? සිහිය. එහෙනම් මේ සිත සිහිය කියන ධර්මතාවය උපකාර කරගෙන තමයි ඒ අදාළ අරමුණේ තියන්නේ. සිහිය කියන ධර්මතාවය නැත්තම් සිත අපිට ඒ අරමුණේ තියාගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ශ්‍රාවකයේ භාවනා අරමුණ පුරුදු කරනවා කියලා කියන්නේ සිහිය හොඳට පිහිටවනවා කියන එකයි. සිහිය හොඳට පිහිටලා නම් සිත රූප, ශබ්ද, ගන්ධ වලට යන්නේ නැතු හොඳට තියාගන්න පුළුවන්. එතකොට මේ භාවනා අරමුණ තුළම සිහියෙන් යුතුව සිත පවත්වද්දී පවත්වද්දී ඒ භාවනා අරමුණේ පවතින කාලය සිතේ වැඩි වෙනවා. එහෙනම් එක අරමුණක් තුළ සිත පවතින කාල සීමා වැඩි වුණා. සිත පැවතුන එක අරමුණක් තුළ අපි ඒකට කියනවා ඒකාග්‍රතාවය. අපි ඒකට කියනවා මොකක්ද? සමාධිය. මොකක් කියලාද කියන්නේ? සමාධිය. එතන මේ ඒකාග්‍රතාවය බලවත් කරද්දි බලවත් කරද්දි ඉන්න කාල සීමාවත් බලවත් වෙනවා. සිහියත් බලවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔහුට ධ්‍යාන අංග තමන්ගේ සිත තුළ උපදින්න පටන් ගන්නවා. ඒ ධ්‍යාන ප්‍රණීතයි, සාන්තයි. ඒ සමාධිය ඇසුරු කරගෙන තමයි ලෝකයේ යථාර්ථය උට දකින්න
තියෙන්නේ. එතකොට ඒ ශ්‍රාවකයාට බුදුරජුන් ගැන පැහැදීම ඇති වෙනවා. ඒ ශාස්තුන් වහන්සේ මෙවන් වූ සාන්ත ස්වභාවයන් සේවනය කළා නේද? එතකොට මේ ධර්මයේ ගැන තේ ශ්‍රාවකයාගේ හිතේ මොකද වෙන්නේ? මුල් බැසගත් සද්ධා වැඩි වෙන්න පටන් ගන්නවා. සංගයා ගැන පහදිනවා සුපටිපන්නයි උජිපටිපන්නයි කියලා හිත පිහිටන්ඩ ගන්නවා. මේ ධර්මයේ කාන්තෙම්ම මහා බලවත් වූ දෙයක් නේද කියලත් ඒ ධර්මයේ හිත පිහිටන ස්වභාවය මොකද වෙන්න පටන් ගන්නෙ? ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් පින්නතුනි අපේ හිතේ මුලින්ම අඳුන ගන්නට ඕනි මේ උපසමානුසතිය වඩන්ට මත්තෙන් ඇයි අපේ හිතේ සංසිඳීම නැත්තේ? අපේ හිතේ නිවීම නැත්තේ ඇයි? ඇයි අපේ හිත තැම්පත් නැත්තේ? ඇයි අපේ හිත මෙච්චර කලබල? ඇයි අපේ හිත එක අරමුණක තියාගන්න බැරි? එහෙනම් මේ සංසිඳීම නැති කරලා දාන ධර්මතාවලින් අපේ හිත යුක්තයි. පින්නතුනි ඒ දේවල් අපේ හිතේ පවතින කුමක් හින්දද? හේතු හින්දා. කුමක් හින්දද? හේතු නිසා. කුමක්ද හේතුව කියලාත් අපි අඳුරගන්න ඕනි. එතකොට තමයි නිවන වටිනා දෙයක් කියලා අපිට තේරෙන්නේ. ඒ තමයි අපේ හිත අපේ හිතේ තියෙනවා පින්නතුනි මේ තෘෂ්ණාව කියන ස්වභාවය. කුමක්ද තියෙන්නේ? තෘෂ්ණාව. තෘෂ්ණාව කියලා කියන්නේ මොකක්ද? මේ කැමැති අරමුණු වලට හිත ඇදියාමක් තියෙනවා. අපි කියනවා මේ සිතේ මොකක්ද ඒකට කියන්නේ? ඇලීම. මොකක්ද කියන්නේ? ඇලීම. මේ තෘෂ්ණාවෙන් සිත ඇලිලා තියෙන්නේ මොනවටද? මේ ලෝකේ යම් සැපතක් තියෙනවාද? ඒ සැපට සිත ආස කරනු සැප විඳීමට. ඒ සැප විඳීමට බාහිර දේ මොකක්ද? දුක් විඳීම. මොකක්ද? දුක් විඳීම. ඒ දුක නැති කරලා සැප විඳීම ඇති කරගන්න කැමතිද නැද්ද? කැමති. එහෙනම් මේ ලෝකේ සැප තියෙනවා, මේ ලෝකේ දුක් විඳීමක් තියෙනවා. සැපත් තියෙනවා දුකක් තියෙනවා. ඒ වගේම සැප දුක නැති උපේක්ෂා විඳීමත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙන්නේ ආසාව කියන්නේ හේතුවක් හින්දා පවතිනවා කියලා. ඒ ආසාව කියන දේ හේතුවක් හින්දා පවතිනවා නම් ඒ හේතුව මොකක්ද? මේ ලෝකයේ සැප විඳීමත් දුක් විඳීමත් උපේක්ෂා විඳීමත් තිබීම. විඳීමට තමයි මොනවද? ආස. එහෙනම් මේ විඳීම පවතින්නේ මේ ලෝකේ නම් මොකක්ද ඒ ලෝකය? ඇස, කන, නාහි, දිව, කය, හිත කියන ලෝකෙ. එහෙනම් මේ සැප දුක් උපේක්ෂා විඳීම් හටගන්නේ කුමක් තුලද? ඇසක් උපයෝගී කරගෙන. කන, නාහි, දිව, කය, සිත. ඇහින් එහෙනම් රූප බලලා තමයි සැප විඳීම හදා ගන්න තියෙන්නේ. කනින් ශබ්දයක් අහලා, නාහින් ගඳ සුවඳක් දැනගෙන, දිවෙන් රසක් දැනගෙන, කයින් පහසක් දැනගෙන, මනසින් අරමුණක් දැනගෙන තමයි සැප දුක් උපේක්ෂා විඳීම හදා ගන්නේ. එහෙනම් ඔහු ඒ සැප විඳීම ඇති කරලා දෙනදී රැස් කර ගන්නට ඕනි. ඒකට තමයි ස්වාමියා, බිරිඳ, දුව, දරුවෝ, ගේ දොර, ටීවී, කැසට්, යාන වාහන, ලස්සන ලස්සන දේවල් එකතු කරන්නේ. ලස්සන මිහිරි ශබ්ද එකතු කරගන්නේ. ලස් ප්‍රියමනාප ගඳ සුවඳ එකතු කරගන්නවා. ප්‍රියමනාප ආහාර රස එකතු කරගන්නවා. පහස එකතු කර රැස් කරනවා. ආසාව තියෙන කෙනා මොකද කරන්නේ? මේවා රැස් කරනවා. එතකොට දැන් මේ අපේ ජීවිත අභ්‍යන්තරය තුළ මොකද්ද තියෙන්නේ? සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා. එහෙනම් මේවට අපේ සිත මොකද්ද තියෙන්නේ? ඇලිලා තියෙනවා. මේ ලෝකයට ඇලෙන්න ගිහිල්ලා මේ සිත කිලිටි වෙනවා. කුමක්ද වෙන්නේ?
මේ සිත කිලිටි වෙනවා කුමක් නිසාද මේ ලෝකෙට ඇලෙන්න ගිහිල්ලා. එතකොට මේ අපි කියනවා කෙලස් කියලා. මොනවා කියලාද කියන්නේ? කෙලස් කියනවා. එතකොට මේ අපේ සිත කිලිටි කරන මේ ධර්මතාවල ස්වභාවය අනුව යෙදෙන විදිහ අනුව මේ කෙලස් වලට පින්නතුනි අපි නම් තියෙනවා. මොනවද? ඒ තමයි දැන් අපේ හිත මේ ලෝකෙට ඇලිලානේ තියෙන්නේ. එතකොට මේ ඇලුණු ස්වභාවයත් එක්ක අපේ හිත මොනවද වෙලා තියෙන්නේ? කිලිටි වෙලා ඇවිස්සීලා තියෙන්නේ. ඇවිස්සීච්ච කිලිටි වෙච්ච සිතේ මේ අපි මේ කෙලස් වලට විවිධ නම් කියනවා. සංයෝජන කියනවා, උපාදාන කියනවා, මල කියලා කියනවා, ඊට පස්සේ මච්චරිය කියලා කියනවා, විපල්ලාස කියනවා, ග්‍රන්ථි කියනවා, අගති කියනවා, එතකොට ආශ්‍රව කියනවා, ඕඝ කියලා කියනවා. මේවා අපි චුට්ටක් දැනගන්න එක හොඳයි. එතකොට මේ ඒ අපේ ඒ හිත කිලිටි කරන යෙදෙන විදිහ, මේ කෙලෙස් යෙදෙන විදිහ අනුව තමයි පින්නතුනි මේවට එක එක නම් තියලා තියෙන්නේ. එතකොට මේ කෙලෙස් පිළිබඳව අපි ඉගෙන ගද්දී අපිට පහසුවේ ඉගෙන ගන්න පින්නතුනි මෙහෙම ඉගෙන ගත්තොත් මේවා ගැන නම් ටික කියලා මේ මේ මෙහිමයි කියලා කිව්වහම කෙනෙකුට මතක නොහිටින්ටත් ඉඩ. මේ සංසාරයේ තියෙන භයානකකම පිළිබඳවත් අපි පොඩ්ඩක් දැනගන්න ඕනි. ඒතර ඒ ඔස්සේ අපි මේවා ගැන දැනගත්තොත් තමයි අපිට තේරෙන්නේ මේ නිවන සාන්තයි. ඒතර මේ කෙලෙස් අපේ හිතේ හටගන්නවද මේ විවිධාකාර වූ කෙලෙස් පින්නතුනි? ඒ කෙලෙස් නැති වෙන්නේ මේ තමන්ගේ මේ ඒ මාර්ගඵලයන්ට පත්වෙද්දී නැති වෙන කෙලෙස් තියෙනවා. සෝතාපට්ටි මාර්ගයෙන් නැති වෙන ඒවා තියෙනවා. සකදාගාමි මාර්ගයෙන් නැති වෙන ඒවා තියෙනවා සකදාගාම ඵලයට පත් වෙලා. අනාගාමි මාර්ගයෙන් නැති වෙන අනාගාමී භවට පත්වීමෙන් නැති වෙන මේ කෙලෙස් තියෙනවා. අරිහත් මාර්ගයෙන් අරිහත්ත්වයට පත්වීමෙන් ප්‍රහාණි වෙලා යන කෙලස් තියෙනවා. ඒතර මේ මාර්ග ඵලයන්ගින් මොකද වෙන්නේ? නැති වෙලා යනවා තියෙනවා. එතකොට මේ මාර්ග ඵල සාක්ෂාත් කරන්ට එයා වඩනවා මොකද්ද? සමතයත් විදර්ශනාව. කෙලස් රෝගයක් නම් ඒ රෝගයේ සුවපත් කරන බෙහෙත සමතයයි විදර්ශනාව. එතකොට අපි මෙහෙම හිතමු. ඒ තමයි පින්නතේ දැන් අපි ඔබ මේ ලෝකෙ ඉපදුණා. ඉපදිලා ඇස කන පාවිච්චි කරනු සැප දුක් උපේක්ෂා විදීම් සමග ඒවට අපි හිත ඇලිලා වාසය කරන පිරිස්, සිත කිලිටි වෙච්ච පිරිස්. මේ ගැන අපි හිමින් තේරුම් ගමු. දැන් ඔබ දන්නෝ ඇති පාටලිපුත්‍ර නගරේ හිටියා මේ බොහෝම සිල්වන්ත භික්ෂුණීන් වහන්සේලා දෙපළක්. මේ භික්ෂුණීන් වහන්සේලා දෙනම බොහෝම සිල්වන්තයි, බහුශ්‍රුතයි. බහුශ්‍රුතයි කියලා කියන්නේ සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදානීති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල නවාංග ශාස්ත්‍රු ශාසනයේ පිළිබඳව තියෙන හසල දැනුම. ඒතකොට හොඳට බහුශ්‍රුතකම තියෙන බොහොම දහම් දැනුම බලවත්ව තිබුණ දෙපළක් මේ භික්ෂුණීන් වහන්සේලා දෙනම. බහුශ්‍රුතයි වගේම තමයි තමන් ඉගෙනගත් ධර්මයට අනුරූපව සීලයේ පිහිටමින් මේ ප්‍රදේශයේ මේ භික්ෂුණීන් දෙනම උතුම් අරහත්ත්වයට පත් වෙලා හිටියා. එතකොට එක රහත් තෙරණියකගේ නම බෝධි. මේ සිල්මෑණියන්ගේ නම මොකද්ද? මේ රහත් තෙරණියගේ නම බෝධි රහත් තෙරණිය. ඉතා බලවත් කෙනෙක්. ඉතාම බලවත් තැනැත්තියක්. ඒ වගේම මේ බෝධි කියන රහත් තෙරණිය ඇසුරු කළා තව රහත් තෙරණියක් ජීවිතේ ගොඩාක් ප්‍රශ්නවලට මැදි වෙච්ච. ඒ තමයි ඉසිදාති. කවුද? ඉසිදාසි. බෝධි කියන රහත් තෙරණියේ
එදා මේ සිදාසියත් පිණ්ඩපාතේ වැඩලා තියෙනවා. පිණ්ඩපාතේ වැඩිහාම දන්පැන් අරගෙන දානි වළඳලා පොඩ්ඩක් පාත්‍රේ තෙත සිඳින්නට මදාවුවේ තියලා නේද? පාත්‍ර පිළිවෙලට පැත්තකින් තියලා බොහොම විවේකපාලු වැඩ හිටියා. ඉතින් මේ භික්ෂුණීන් දෙනම ගැන කියන්නේ සිල්වන්තයි බහුශ්‍රුතයි ධානී ඇලි වසනු. ඒ කියන්නේ පැය 10 12 මම හිතන්නේ සමහර විට සමහර රහතන් වහන්සේලගේ තියෙනවා නිදා ගැනීමක් නෑ. එහෙම ඉඳලා තියෙනවා අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ. සමහර රහතන් වහන්සේලා ඒ කයට අවශ්‍ය කරන විවිධකේ ලබා දීම පිණිසත් පැයක් දෙකක් සැතපීච්චිව තියෙනවා. අපි කියන අපේ මේ කෙලෙස් සහගත නිදිමත ස්වරූපයන් නෙවෙයික. එතකොට මේ රහත් ternaryවරු පැය 20 හුමින්ව වෙන්නට පුළුවන්. එතකොට මේ රහත් ternaryන් වහන්සේලා දෙනම මේ වාඩි වෙච්ච වෙලාවේ අර බෝධි කියන රහත් ternary අහනවා ඉසිදාසි කියන ternaryගෙන් ඔබ බොහොම ලස්සනයි. බොහොම පෙනුමක් තියෙන තැනැත්තියක්. ඔබ වගේ කෙනෙක් මේ ගිහි ගෙදරක් අත්හැරලා මේ නයිස් ක්‍රමයට හිත යොමු කරලා සාසනී පැවිදි වුණා නම් ඒකට කාරණාව මොකක්ද? ඇයි මහණුනි අපි තහනු නේද? ඒතර අපිට පේනවා මේ බෝධි තෙරණිය ඉසිදාසගෙන් මේ ප්‍රශ්නේ අහනවා නම් ඉසිදාසයේ පිළිබඳව බාහිරින් රූපෙ දිහා බැලුවාම බොහොම පෙනුම තිබුණ කෙනෙක්. ඒ වගේම තමයි රූපකාය දිහා බැලුවාම පේන දෙයක් මෙයා දුක් මේ gedara dore una සැපේට හැදිච්ච කෙනෙක් ගොඩක් හොඳ පවුලක ඉපදුණු කෙනෙක් වෙන්න ඕනි කියලා. එතකොට මේ කාරණාත් එක්ක තමයි මේ බෝධි රහත් ternary මේ කාරණේ අහලා තියෙන්නේ. එතකොට තමයි ඉසිදාසිය කියා හිටින්නේ බෝධි ternary මම කියන්නම් ආර්යාවනි මම කියන්නම් මගේ ජීවිත කතාව කිව්වා. අපි මේ කියන මේ මට මතක සාකේත කියන ප්‍රදේශයේ රටේ අපේ තාත්තා සිටුවරයෙක් කියන. ඒතකොට මේ ඉසිදාසිගේ තාත්තා කවුද? සිටුවරයෙක්. ඒතකොට මේ ගෙදර හිටපු ප්‍රියමනාප එකම දියණිය මම තමයි. මට අපේ තාත්තල දෙමි මොකද ඉසි? ඕ එතකොට මේ ඒ ගෙදර හිටපු එකම දියණිය. මම වයස 16 18 වුණාම අපේ තාත්තා තවත් නගරයක සිටුවරයකට බොහොම ධනීය තින සිටුවරයකට මාව පාවල දුන්නා. එහෙම නැත්නම් විවාහ කරලා දුන්නා. බොහොම දෑවැද්දක් සමග මාව විවාහ කරලා දුන්නා. මම ඒ ගෙදරට ගියාට පස්සේ මම තමන්ගේ ස්වාමියාට සැලකුවේ දෙවියෙකුට වගේ පාසෝදන. ඊට පස්සේ ඒ කේස් රවුල් බාදි කණ්ණාඩි ළඟට කරලා දෙනවා උණු වතුර ටිකද. ගෙදර අම්මා තාත්තා වැඩි හිටියෝ නෑදෑවිදි නැගිටිනවා. තියෙන දේන් සංග්‍රහ කළා. ඊට පස්සේ ප්‍රිය වචනින් කතා කළා. මම ඒ විදිහට ස්වාමියා කෙරේ ඉතාම භක්තියෙන් කටයුතු කරපු තැනැත්තියක්. මෙහෙම කාලයේ ගත වුණා. හැබැයි දෙමව්පියෝ ගොඩක් ඉසිදාසි ගැන පැහැදිලි හිටපුවා. හිටියපු කෙනෙක් ලක්ෂ්මිය ගෙදරට ආවා කියලා. කවුරු ආවා කියලාද? ලක්ෂ්මිය. මෙහෙම ගත කරන කාල සීමාව තුළ තමයි මගේ ස්වාමියාට මාව නුරුස්සන ගතිය වැඩි වුණේ. මේවා වෙන්න පුළුවන් දේවල්. මාසයක් විතර ගියාට පස්සේ ඔහුට මොකද වුණේ? මාව එපා වුණා. තමන්ගේ දෙමව්පියන්ට කියන්න ගත්තා මට මෙයත් එක්ක ඉන්න බෑ, මට පේන්න බෑ කිව්වා. මම මේ ගෙදර අත්හැරලා යනවා, මට අවසර දෙන්න. කවුද කියන්නේ? ඉසිදාසිගේ ස්වාමියා. මේ ප්‍රශ්නය සංසිඳවන්න බැරුව ගියා ගෙදර. බලන්න මෙච්චර ලස්සන තැනැත්තියක් වෙලත් වෙන දේවල්. පස්සේ අර දෙමව්පියෝ අහනවා, ඇයි මේ දරුවට එහෙම කියන්නේ? මේ ඔක්කොම කරනවා කියනෝ. මේ ගෙදර හැම ආවතේවාක්ම කරන අපේ හිතක් රිදවන්නේත් නෑ. ඇයි උඹ මේ දරුවට අකමැති? ඒතර කිව්ව මං ඒ කතන්දර දන්නේ, මට බෑ මේ මිනිස්සයත් එක්ක ඉන්න කිව්වා. මං යනවා යන්න හිස ඇරුණු අතේ මට බෑ කිව්වා.
අම්මලට ඕන නම් තියාගන්න එකයි ඇත්ත කිව්වා ওই කියන තැන ඇත්තිය. පස්සේ මොකද කරේ ප්‍රශ්නේ විසඳන්නට බැ නෑ දෑවි ඇවිල්ලා අහලා තිනවා. ඊට පස්සේ අහනවා මේ දරුවා ඔයාගෙන් කර මොකක් හරි ප්‍රශ්නයක්ද? එහෙම එකක් නෑ කිව්වා. මට පුළුවන් උපරිම විදිහට මම සලකනවා කිව්වා. එහෙම ඉද්දි මං ගැන මෙයා මේ විදිහට හිතනවා නම් මම මොනව කරන්නද කියලා අහලා තිනවා. පස්සේ මොකද කරන්නේ දෑවැද්ද ඔක්කොමත් එක්ක නැවත පිටමං කරලා තමන්ගේ තාත්තා ගාවට අහපව් යවනවා. එතකොට මේ ජීවිතේ ඉන්දියාව වගේ සමාජයක ස්වාමියා නැති වෙලා විවාහය කඩාකප්පල් වුණා කියලා කියන්නේ හරි අමාරුයි. අද විවාහයක් නොවී ඉන්න කෙනාටත් මානසික ගැටලු ඇතිනේ. ඇයි හැමෝම අහනවනේ? බේරෙන්න බෑ. පිරිමි කෙනෙකුගුණත් අහනෝ, කාන්තා අයගෙනුත් අහනෝ. ඉතින් ඒක හරි කරදරෙකුත් වෙනවා. ඊට පස්සේ ඇයි මොකද උනේ මෙහෙම කියද්දි මනස කොච්චර වැටෙනවද? පස්සේ මේ අතර තාත්තා ඉස්සල විවාහයට වඩා භාගයක් ධනෙ තියෙන තවත් පවුලක පිරිසක් බලලා ඒ ගෙදර සිටු ඒ සිටු පිරිසක් විවාහ කරලා දීලා තිනවා. ඒ ගෙදරත් මාසයයි. බාණ්ඩ හරියට මේ වින් ලස්සන එතනුත් එළියට ආවා. ඔය සමහර ඒවාම අපිට උනත් අහන්න ලැබිලා තිනවා. පළවෙනි විවාහේ මාස දෙක තුනින් රණ්ඩු වල්ලා හිරිහැර වෙලා එතන ඉවරයි. දෙවෙනි විවාහය කරගත්තා ඔන්න ඒත් ඒ ප්‍රශ්න ඇති වුණා. තුන්වෙනි විවාහය ඔන්න තවත් පැටලිවිලි ඇති වෙලා හැමුයි. එහෙමයි නැද්ද තියෙනවා. ඉතින් මේවෙන් හිත කඩා ගන්න පිරිස වැඩි, නමුත් හිත ගොඩ ගන්න අය අඩුයි. මේ ධර්මයේ තියෙන්නේ මේ හිත රැක ගන්නට. ඊට පස්සේ මොකද වුනේ? දෙවෙනි විවාහෙත් කඩා කප්පල් වෙනවා. මේ තැනැත්තියත් එක්ක ඉන්න බෑ කියන මෙයාව ගෙදරට එවනවා. මේක සමාජයට මූණ දෙන්න බෑ. මෙයත් මොකද කරන්නේ? කාමරයට විලා ඉසිදාසි අඬනවා, කල්පනා කරනවා, සියදිවි හානි කරන්න කල්පනා කරගෙන තියෙනවා. දැන් බලන්න අද කෙනෙකුට මේ ප්‍රශ්නයක් ආවොත් ඇති වෙන ස්වභාවයම ඇති වුණා. මෙන්න කෙලිස්. ඊට පස්සේ මොකද වෙන්නේ? තාත්තා දකිනවා පාරේ සිඟා කන යන කෙනෙක්. අටුවාවල නම් භික්ෂුවක් කියලා කියනවා. නමුත් පාරේ හිඟා කාගෙන ගිය මේ තේරගාතවල නම් කියන්නේ සිඟන්නේ. දැකලා තිනෝ කඩමල්ලයි තැටිය යරන් යනවා කොල්ලෝ මිහිවරින් කියලා. ඊට පස්සේ ඔක්කොම අයින් කරලා මේ දීපල තියෙනු අපේ දුව ඉන්නවා විවාහ කරගෙන හිටහන් කියලා අර කෙනාට තාත්තා විවාහ කරලා දෙනවා. කාවද? දැන් බාණ්ඩ මෙහෙම වුණොත් මොකක් වෙයිදනේ? එදා සමාජ වටපිටාවත් එක තමයි එහෙම. අද නම් එහෙම නොවෙන්න පුළුවන් නේද? නමුත් මේ වගේ විවාහ ජීවිත බිඳ වැටීම් තියෙනවා. දේදීම ලොකු දේ කරගන්න අයට තමයි ප්‍රශ්න. ඊට වඩා ජීවිතේ අර්ථයක් තියනවා කියලා මෙනෙහි කරන අයට ඒක ඇත්තට ලොකු ගැටලුවක් වෙන්නේ නෑ. එයා මොහොන දෙනවා ලෝකෙට. මේ බාන්න මේ රූපය බලවත් දේ කරගෙන වටිනාම දේ කරගෙන යන ලෝකෙට වෙන දේවල් මේ කාමයන් නේද? පස්සේ මොකද කරන්නේ? සිඟන්නාස් මාසයක් විතර ගියාට පස්සේ අර සිඟන්නගේ කකුල් මිරිකනවා, ආහාර ගෙනත් දෙනවා, තේක හදලා දෙනවා, මහා ගෞරවයෙන් ඉසිදාසි සලකනවා. මේ විවාහයවත් සාර්ථක වේවා. සිඟන්න මාසයක් ගියාට පස්සේ කියනවා මගේ කඩමල්ලයි තැටියයි දීහල්ලා මම යනවා. ඇයි දරුවා? මොකද්ද අපින් වෙච්ච අඩුපාඩුව? වෙච්ච අඩුපාඩුවන්නේ මට අර ජීවිතේ ඊට වඩා ස්වාධීනයි කිව්වා. මේ ඉසිදාසිත් එක්ක ඉන්නවට වඩා මේ කතන්දර මෙහෙම නොවුනත් මේහා සමානව ගලාගෙන යන දේවල් ලෝකේ නැද්ද තියෙනවා. හිඟන්නත් ඉසිදාසිවත් හැරියා හිතන්නේ ඒ පීඩාව කොයි වගේ එකක්ද කියන එක ඔබ තේරුම් ගන්න. සමහර ජීවිතවල සමහර විවාහ කඩාකප්පල් වෙනු. ඒ දේත් එක හිතේ බිඳ වැටීම් කොච්චර බලවත්ද? එහෙම නැද්ද තියෙනවා පින්නතුනි. විවාහ ජීවිත කඩාකප්පල් නොවුනත් විඳින පීඩා කොච්චර ඇද්ද? ප්‍රශ්න ආරවුලින්ද? එහෙම නේද? ඔව්. ඒවයින් විඳවන දේවල් කොච්චර ඇද්ද? කාන්තා පාර්ශ්වය වගේම තමයි පුරුෂ පාර්ශ්වයටත් ප්‍රශ්න තියෙනවා. තුන්වෙනි විවාහයේ කඩාකප්පල් වුණා. ඊට පස්සේ මොකද වුනේ? මෙයා අර ජීවිතේ නැහගන්නවා කියන කල්පනාව බලවත් කරගත්තා. විවිධ උපක්‍රම යොදන්නේ ඇති. දෙමව්පියෝන්ටත් මේක තේරෙන්න ඇති. දෙමව්පියෝ ටිකක් කල්පනාවෙන් ඉඳලා තියෙනවා මං හිතන්නේ. මේ අතර මොකද වෙන්නේ? ජිනදත්තා කියන රහත් තෙරණිය
බොහොම සිල්වන්ත ගුණවන්ත බොහොම තැම්පත් මේ සකල දුක්ඛයන් නිදහස් වෙච්ච මේ ජිනදත්තා කියන රහත් තෙරණිය පිණ්ඩපාතේ වැඩලා තියෙනවා. පිණ්ඩපාතේ වඩින අතර ඉසිදාසගේ ගෙදරට වැඩලා තියෙනවා. ඉසිදාසිය දැක්කා වැඩින්ට ආර්යාවනි කියලා තියෙන දේන් දම්පෙන් පූජා කළා. කරලා වැඳ වැටිලා කියලා කියනවා ආර්යාවනි මාව මහාන කරන්න කියලා තියෙනවා. ඉබලි තාත්තල මේක දැනගෙන තාත්තලට වැඳ වැටිලා කියන මට මහාන වින්ට අවසර දෙන තාත්තල කියන පුතීපා. ඔයාට මේ සම්පත් පරිහරණය කරන්න, පින්දහම් කරන්න, සිල්වතුන් ඇසුරු කරගෙන හිම වාසය කරන්න පුළුවන්. ඒතකොට නැවත නැවත පෙරැත්ත කරද්දි මේ තාත්ත කියලා තියෙන පුතී නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යමක් අවබෝධ කළාද පුතා නුඹත් ඒ අවබෝධ කරන්න කියලා. කවුද අවසර දෙන්නේ? තාත්තා ඉසිදාසිට අවසර දීලා තියෙනවා. පස්සේ මේ දීත් එක ගියේ බාණ්ඩ දැන් තිත්ත වෙලා නියන්නේ නේ. එතකොට දැන් අපිට තියෙන දේ තමයි පින්නොතනේ මේ ඇස ගැන එහෙම තිත්ත වීමක් නේ අපිට. කනනාහි දිවකය මනසින් තිත්ත වීම නේ අපිට. කලකිරීම නේ. කලකිරීම බලවත් වුණාම රූපෙට ඇලෙන්නේ නේ. එතකොට මේ රූපෙට තියෙන බලවත් ඇල්ම හින්දා තමයි අපේ හිත තැම්පත් වෙන්නේ ඇත්තේ. එහෙම බලවත් කලකිරීම තියෙන කෙනාට හිත ඉක්මනට තැම්පත් කරන්නත් පුළුවන්. මේ හැම දෙයකින් බැටකාපු ඉසිදාසිය ජිනදත්තා රහත් තෙන්නිගේ අවවාද අනුශාසන මැද්දී ධර්මයේ දියුණු කරලා තියෙනවා. දවස් 7ක් අවසානයේ සෝතාපන්න සකදාගාමි අනාගාමි ආදිවාසීන් මාර්ගයේ දියුණු කරලා අරහත්ත්වයටපත් වෙනවා. අරහත්වයට පවත්වන්නේ මේ ත්‍රිවිද්‍යාලාභී ternaryක් විදිහට. එතකොට ඒ ආසවක්ඛ ඥානෙ, චතුූපපාත ඥානෙ, පුබ්බේ නිවාසානුසති ඥානාදි ඥාන උපදවන. පෙර ජීවිත දකිනවා, දැන් කියනවා අර බෝධි කියන රහත් ternaryට කියන මට භව හතක් බලන්න පුළුවන්. භව හතකට ඈත අතීතය ගැන විස්තර කරනවා. ඔය බරණස ඒ කාලේ මම පිරිමියෙක් කියන සල්ලි තියෙනවා. මං දැක්ක ඔය පෙර ජීවිත ගැන කියන එක දරුවෙක් මේ ජීවිතේ ගෑනු ළමයෙක් වෙලා ගිය ජීවිතේ පිරිමි ළමයෙක්. එයා අහනවා ඇයි මට එහෙම වුණේ කියනවා. ඒ දරුවා මේ කියනවා මම ඇයි මට මෙහෙම වුණේ කියලා. එතකොට ඒ වගේ දැන් මොකද වුනේ? මෙයා මීට පෙර ආත්ම හතකට කලින් කවුද මේ පිරිමි කෙනෙක්? රන් කරුවේ, ඒ කියන්නේ රත්තරන් වැඩපළවල් තියෙන ඉස්සර හොඳම සල්ලිකාරයෝ. ඒ වගේ උපදිනවා. ඇසුර බලපාලා තියෙන පාප මිත්‍ර ඇසුර. පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? සල්ලාලකමේ යෙදෙනවා. අන්ධයෝ වගේ තුන්වෙනි සිල්පදේ බිඳිනවා. ඒ කියන්නේ වැරදි කාමසෙවෙනි යෙදෙනවා. ඊට පස්සේ මේ ජීවිතය අවසන් වෙලා මරණයටපත් වෙනවා. දැන් ඉසිදාසිට මතකයි ඊට පස්සේ ගිහිල්ලා තියෙන කොහෙද? නිරේ. නිරේ බොහෝ කාලයක් ඉඳලා තියෙනවා. ඒක පින්නෝතින අවුරුදු 1000 2000 3000 නෙවෙයි ඒව ආයුෂේ හිතාගන්න බෑ. නේද? මහා හිතාගන්න බැරි බුද්ධාන්තර කාලයක් අර නිරේ පැහැිනුම්. ඒ නිරේ පැහිලා ඉවර වෙලා මොකද වෙන්නේ? තිරිසන් භව තුනක්ම ලැබලා තියෙනවා. ඒ නිරෙන් අත් මිදලා ඊට පස්සේ ඉපදිලා තියෙනවා කැලේ වැඳිරියෙකුගේ කුසේ උපදිනවා වඳුරෙක් වෙලා. වඳුරු පැටියේ, වඳුරු පැටියේ ඉපදිලා දවස් 7යි මං හිතන්නේ ගත වෙන්නේ. ඒ රැළේ ඉන්න වඳුරා මොකද කරන්නේ? අර ඒ පුරුෂ ඉන්ද්‍රිය මොකද කරන්නේ? හූරල දාලා තියෙනවා. පස්සේ පණුව ගහලා පණුව ගුලක් වෙලා පණුව වැක්කිරෙන්න ගත්ත කෙනේ ඒ සතාගේ. ඊට පස්සේ ඒකෙන් දුක් විඳලා ඒ සතා මැරෙනවා. කියනවා අන්ධෙක් වගේ තුන්වෙනි සිල්පදේ බිඳීමේ විපාක කිව්වා. කවුද කියන්නේ? ඉසිදාසි. ඊට පස්සේ ඉපදිලා තියෙනවා මං හිතන්නේ මේ බෝරු පැටියෙක් වෙලා අර බෝරු දිනකකින්. ඊට පස්සේ මොකද වෙන්නේ? අර කෝස තලලා තියෙනවා. ඊට පස්සේ පණු මේ බර ඇදලා තියෙනවා දරුවන්ව මෙහෙම. ඊට පස්සේ එතන තුවාල වෙලා කුණු වෙනවා. ඇස් අන්ධ වෙනවා. ඊට පස්සේ එහෙම දුක් විඳලා මැරෙනවා. අන්ධෙක් වගේ කාම හැසිරීම කියන. ඊට පස්සේ ඉපදෙනවා වැස්සියෙකුගේ කුසේ රතු පාට වැස්සියක් කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ විදිහටම වෙනවා. ඒ කෝස තලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පණුව ගහනවා. ඊට පස්සේ වද විඳිලා මැරෙනවා. ඇස් අන්ධ වෙලා තමයි මැරිලා තියෙන්නේ.
ඊට පස්සේ කරන වැඩි මනුස්ස ලෝකෙක උපදිනවා මේ බාන 26 කියන ජීවිත දැන් ජීවිත කීයද 1යි 2යි 3යි 4යි 5යි 6 වෙනි ජීවිතේ ඊට පස්සේ උපදිනවා මං හිතන්නේ ඊට පස්සේ උපදින්නේ ගෙදරක උපදිනවා පිරිමියෙකුත් නොවේ කාන්තාවකුත් නොවේ නපුන්සකෙක් වෙලා උපදිනවා වැඩිකාම සිවිලි 10 දුක් විඳිනවා ඊට පස්සේ මැරිලා ගිහිල්ලා ගොඩාක් ණය බරින් යුක්ත ගෙදරක කාන්තාවක් වෙලා උපදිනවා ඒපදිලා 10 දුක් විඳින දැන් ණයයිනි ණයගේ වාගන්ට බෑ ගිරිදාස කියලා කෙනෙකුගේ මේ මං හිතන්නේ කරත්ත ගැල්্লাইද කෙනෙක් මේ 16ක් වයස තියෙන ගැහැළම අරගෙන යනවා තමන්ගේ ගෙදරට ඊට පස්සේ එතන ජීවත් වෙනවා ඊට පස්සේ වෙන කෙනෙක් මෙයාව විවාහ කරගන්නවා විවාහ කරගත්තට පස්සේ මෙයා විතරක් නෙමෙයි ඒ ගෙදර තව කාන්තාවක් ඉන්නවා ඒ කාන්තාව සිල්වන්තයි ස්වාමියාට දෙවියෙකුට වගේ සලකනවා මෙයාට වාවන්නේ මිසි දාසිර අර ගෙදරට ගිහින් වාවන්නේ ඉරිසියයි. ස්වාමියා බින්දනවනවා අර තැනැත්තිය සම්බන්ධ. ඔය හොඳට පෞල් ජීවිත ගත කරන අයට සමහර අය ඇවිල්ලා එකේ කතා කියනෝනේ යන් ඔයාගේ ස්වාමියා අසවලත් එක කතා කර කර හිටියා. නේද එහෙම කියනෝනේ අන්න මේ ඔබේ බිරිඳ අසවලත් එක්ක කතා බහ කර කර හිටියා. අපරාධ කතා කියනෝනේ සමහර විට නිකන් කතා බහක් වෙන්නටත් ඉඩ ඉව බින්දෙනවා පෞල් ජීවිත. පෞල් ජීවිත බින්දෙනවා. පස්සේ මොකද වෙන්නේ මේ මෙයා මේ විදිහට අර පෞල් ජීවිතේ බිඳුණා. ඒ බිඳවීමේ කර්ම විපාකේ මොකක්ද? ඊට පස්සේ ජීවිතෙන් චුත වෙලා ඊට පස්සේ උපදින්න අර සිටුවරිකු ගෙදර කවුද? අන් ඉසිදාසි වෙලා ඉපදුණා. ඊට පස්සේ තමයි විවාහ තුනක් කරලා දෙනවා විවාහ තුනම අසාර්ථක වෙනවා. ඒ විවාහ තුනම අසාර්ථක වෙන්න හේතුව ඉසිදත්තිය බෝධි කියන රහත් ternaryට කියනවා මම එදා අර පෞල් ජීවිතේ බිඳිවුවා කියනවා. තාත්තටත් කියනවා මහණ වෙන්න ඉල්ලද්දි මම කරගත්ත පව් මම දිරව ගන්න කියනවා. අරහත්වයට පත් වුණාට පස්සේ 26 කියනවා මම මේ පාපේ විඳෙව්වා කියනවා. ඒතර සමහර කර්ම විපාක තියෙන මොකද්ද? ඊවයි මට්ටු වෙන්න ඕනි විඳවන්න ඕනි. එහෙම පැනලා යන්න බෑ පින්නතුනි. ඒ සඳහා කළ යුතු එකම දේ මොකක්ද? ධර්ම මාර්ගේ පුරුදු කර ගැනීම හැර වෙන දෙයක් නෑ. එතකොට පින්වතුනි අපිට පේනවා දැන් 26 අරහත්වයට පත් වෙලා දුකක් නෑ. එතකොට විවාහ තුන කඩාකප්පල් වෙද්දි ලබන ජීවිතේ මුල් විවාහයෙන් කඩාකප්පල් වෙලා ගෙදර එනවා දෙවෙනි විවාහයේ කඩාකප්පල් වෙනවා තුන්වෙනි විවාහයේ කඩාකප්පල් වෙනවා. එතකොට ඒ කාල සීමාව තුළ සියදිවි හානි කරගන්න කල්පනා කරනවා. ජීවිතේ නැති කරගන්න කල්පනා කරනවා. සමාජී නෑදෑයන්ට මූණ දෙන්න බෑ. කවුරු හරි කෙනෙක් එද්දි මොකක් හරි ගමනක් යද්දි මෑ ඉස්සරහට ආවොත් මොකද වෙන්නේ? අනිත් අය නිඳා කරනවා. වැන්දපු තැනැත්තිය ආදිදී විවිධ වචන කියනවා. කාලකන්ණි තැනැත්තිය කියනවා. මේ වයින් සමාජෙන් පීඩා වින්දා. දැන් මොකුත් නෑ. අන්න පුදුමී. අන්න දුක්ගින්ද ඉවරයි. අන්න සංසිඳිලා. ඒකයි කියන්නේ නිවන තරම් ප්‍රණීත වූ සාන්ත වූ දෙයක් තවත් නැහැ. දැන් ඇය රූපයක්, ශබ්දයක් ඉදිරියේ කම්පණය වෙන ස්වභාවය දකින්නටත් නැහැ පින්වතුනි. පින්වතුනි එහෙනම් මේ නිවන සාන්ත වූ දෙයක්, ප්‍රණීත දෙයක් උපමානය කියනවා. ඒ පෙන්වා දෙන්න තරම්, එහෙම පෙන්වා දෙන්න තරම් උපමා නැහැ මේ ලෝකේ අග්‍රම වූද, ශ්‍රේෂ්ඨ වූද දී කියලා කියනවා. එතකොට මේ මොනවද මේ කෙලෙස් සසරට අපි බැඳලා තබා ගන්න අපි පොඩ්ඩක් නිකන් කෙටියෙන් තේරුම් ගමු මේ බලන්න අපි විඳවන දුක් අපි පින්වතුනි මේ කෙලෙස් වලටම තමයි කියන්නේ සංයෝජන කියන මොකද්ද සංයෝජනය එතකොට මේ අපේ තියෙනවා මේ සංයෝජන සසරට බැඳලා තියෙන මේ විවිධාකාර සංයෝජන තියෙනවා ඒ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත කාමරාග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජාදී මේ දස සංයෝජනයන් තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන ආත්මයි කියන හැඟීම අපේ හිතේ. ඒතර මේ ආත්මයි කියන දෙයින් අපි මේ ලෝකෙට බැඳෙනවා. අපි ඕනම වස්තුවක් මම කියලා ගන්නවනේ. ආසාව ඇති වෙච්ච තමන්ගේ ඇස මම කියලා අල්ලන් ඉන්නවා. රන් රිදී මුතුමැණික් මම කියලා අල්ලගෙන ඉන්නවා. බිරිඳ ස්වාමිය දුවදරු ගහකොළ මේ හැමදේම මම කියලා අල්ලගෙන මගේ රට කියලා අල්ලගෙන මගේ ಜಾති මම මේ කුලේ මෙහෙම මෙහෙම කියලා හැමදේම අපි අල්ලගෙන ග්‍රහණය කර ගැනීමක් නැද්ද මමත්වෙන් අල්ලගෙන ඉතින් මේ මමත්වෙන් ග්‍රහණය කරගත්ත කෙනා දුකක් විඳින්නේ නැද්ද විඳිනවා
සැකය කියන දේ සංයෝජනය කියන්නේ මොකද්ද පින්නතුනි? බැඳීම. මොකද්ද? බැඳිලා. සංයෝජනයක් කියන්නේ ගැටයක් කියන එකයි. ඒතර අපි යමකින් ගැට ගැහුනම නූල් පන්දුවක් පැටලුනහම ලෙහා ගන්න අමාරුයි. සැකය කියන දේෙන් අපි ලෝකෙ ගැට ගැහිලා අපි විඳවන්නේ නැද්ද? පින්නතුනි විඳවනවා. තුන්රුවන් ගැන සැකෙත් අපිට තියෙනවා. බුද්ධ ධම්ම සංඝ රත්නය ගැන සැකේ කියන එක තියෙනවා. ඊට අමතරව පින්නතුනි අපිට තවත් සැක තියෙනවා. ස්වාමියාව බිරිඳ සැක කරනවා. බිරිඳව හවස් වෙද්දි ආරවුල්. සැනසීමක් නැහැ. නිවීමක් නැහැ. අඬනවා. එක කෙනෙක් ඇවිල්ලා කියන තරුණ කෙනෙක් ස්වාමීන් වහන්සේ මම අපේ ගෙදර අම්මා තාත්තා අම්මව සැක කර කර ප්‍රශ්න ගොඩක් තිබ්බා. මම විවාහ වෙන්න කැමති වෙච්ච කෙනෙක් නෙමෙයි. විවාහ වෙද්දි මම කිව්වේ මගේ ස්වාමියාට මාව සැකනම් කරන්න එපා. ඉතින් මොකක් හරි දෙයකට පොඩි ප්‍රශ්නයක් ගෙදර ඇවිල්ලා මං ගාව අඬනවා මේ මහත්තිස්ස ස්වාමනාසි මම එහෙම මෙයා සැක කරනවා ස්වාමනාසි කියලා අර මානසිකව වද දීලා ඒක. අඬනවා අඬනවා අඬනවා. හිතන්න පින්නතුනි පෞල් ජීවිත කොච්චරක 100ට 50කටත් වැඩි ওই ප්‍රශ්න තියෙනවා. එතන මේවයින් විඳින ගින්දර දන්නේ ඒක මේ විඳුණ කෙනාට තේරෙනවා විඳවන්නේ නැති කෙනාට නිකන් දෙයින්නේ. තමන්ගේ කවුරු හරි මැරෙන්න ඉපෑ ඇඬිලා හූ තියන්නේ. ඒවයින් විඳෝපු අය දන්නේ ඇති ඒක කොහොම එකක්ද කියලා. සැනසීමක් නැහැ. පින්වතුනි අවුරුදු 60-65 වෙච්ච අයත් මේ ප්‍රශ්න තියෙනවා. මම දන්න පිරිසක් හිටිය මම ওই මොන්රාගලීද්දි තාත්තට වයස 65ක් විතර. අම්මටත් 60ක් විතර ඇති. ඒ වයසක තාත්තා පාරේ යද්දි නිකමර හරි බලපු පැත්තක තරුණ ගෑණ ළමෙක් හරි කවුරු හරි හිටියොත් අර අම්මා පාරෙම කම්බුලට ගහන ටූන් ගාල. තිත්තයි කියන ජීවිතේ. හොඳේ හිතාගන්න. හිතාගන්න. එතකොට මේවා කොහේ තියෙන ප්‍රශ්නද? බාහිර දෙයක් මුල් කරගෙන හිත ඇතුලේ හදාගත්ත සැකයක්. එතන මනසේ හදාගත්ත සැකවලට පින්නතුනි මේවා මෙහෙමයි කියලා ඔප්පු කරලා විසඳන්න පුළුවන් දැන් කියනවා මේක නෑ මෙහෙමයි. එහෙම දෙයක් නෑ මෙහෙමයි කියලා කරුණු කිව්වට හදන්න බෑ. ඇයි ඒ? ඒක හිතක තියෙන සැකයක්. මානසික දෙයක් එහෙම සංසිඳවන්න බෑ. ප්‍රඥාවමයි උනේ. එතන මේ විචිකිච්ඡාව කියන්නේ ලෝකෙට ගැට ගන්න තව එකක්. ඊට පස්සේ සීල වරත වලට බැඳිලා යන ඔය පුන්න සීනියල බැඳුන. ඊට පස්සේ ඔය කාමයෙන් බැඳෙනවා. දේසීම් බැඳෙනවා. ඊට පස්සේ රූප අරූප රාග වලින් බැඳෙනවා ධානාදිදී වඩද්දි. ඊට පස්සේ මාන, ඊට පස්සේ හිතේ විසිරීම් පසුතැවීම ආදිදී මේ අවිද්‍යාවෙන් බැඳිලා මේ වයින් අපි සසරට මොකද වෙන්නේ? ගැට ගැහිලා ඉන්නේ. දැන් බලන්න ඉසිදාසිත් මේ වයින්ම ගැට ගැහුණා. කාම රාග කියන සංයෝජනේ ගැටු ගැහුණ හින්දා නේද නිරේ ඉපදිලා තිරිසන් ලෝකවල ඉපදිලා මෙච්චර ගමනක් කියන්නේ? මමත්වයේ කියන එක ප්‍රහාණය කරන විදිය ලෝකේ පෙන්වා දෙන ශාස්ත්‍රවරයෙක් නැති හින්දා නේද නිරේ තිරිසන් සත්ව වෙලා අර කුණු විවි දුක් විඳි. නපුංසකේ වෙලා ඉපදී ඉපදී දුක් විඳි. මේ සංයෝජන ගෙනියන. දැන් බලන්න අර සසරට ගැට ගහන ස්වභාවයෙන් මේ කෙලිස් වලට නමක් තියෙන එක යෙදෙන විදිහ මොකද්ද? සංයෝජන. ඔබට නැද්ද? තියෙනවා. මේක එකක් ප්‍රහාණය කරගන්න හම්බුනොත් සැපතක්. ඒ වගේම තමයි පින්වතුනි ක්ලේශ කියනවා. ක්ලේශ කියලා කියන්නේ සිත කෙලසන අර්ථය. මොකින්ද? කෙලසනවා, කිලිටි කරනවා. ඒවට තමයි අපි කියන්නේ ලෝභය. ඊට පස්සේ තරහා හිත කෙලසන දෙයක්. මෝහය කියලා කියන්නේ මේ අපේ සිතක තියෙන මේ කුසල් අකුසල් නොදන්නා බව මෝහයක්. චතුරාර්ය සත්‍ය නොදන්නා බව මෝහයක්. හේතුඵල ධර්ම නොදන්නා බව මෝහයක්. ඉතින් මේවයින් හිත කෙලසන මාන්නේ. මං අසවල් පාසලේ, අපි අසවල් ප්‍රදේශයේ ජීවත් වෙන අය, අසවල් කුලේ අපි, අපේ අම්මා තාත්තා අසවල්, අපේ අයියලා අක්කලා අසවල් අසවල් රටවල් වල ඉන්නේ. මම මෙහෙම ඉගෙන ගත්තා, මෙහෙම මොකද්ද එකකින් ගොඩනගන්නේ? මානි. මගේ රූපෙ මෙහෙමයි, මමේ හැඩරුව මෙහෙමයි, මං ඇඳදහම මෙහෙමයි, මං ගමන් යද්දි මෙහෙමයි. එහෙම නැද්ද? තියෙනවා. මං සීලෙන් දැන් මෙන්න මේ වගේ කියන එක අසවල් විසේ නොවි. මට සමාධිය තියෙනවා, අසවල් විහිම නෙවෙයි. මම මෙහෙම පිටසක්, අපි මෙහෙමයි, මෙයයි සත්‍ය, අර දෙයස, මේ ආදී දේවල් වලින් අපි පැටලෙනවා. මොකද ඒක මාන්නේ. එතකොට තමන් උසස් කරගන්නවා, තමන් සමහරට පහතට දාගන්න හීන මානෙත් තියෙනවා. අනිත් අය හා සසඳල ගන්න ස්වභාවයත් තියෙනවා. මේවෙන් හිත කිලිටි වෙලා නැද්ද? මේවට කියනවා මාන. මේවෙන් දුක් විඳින්නේ නැද්ද?
සමහර පුද්ගලෝ ඉන්න පින්නතුනි කතා කරන්න බෑ මාන්‍ය අධිකයි. වචන පිට කරන අනිත් අයට ඔලුවක් උස්සන්න බෑ. ඒ තරම් මාන්නේ. එහෙම පුද්ගලයෝ ඔයගොල්ලන්ට හම්බිලා නැද්ද? සමහර විට අපිට හම්බුණා වගේම පින්නතුනි නොදන්නවා වුණාට අපිත් එහෙමයි. එහෙම නැද්ද? ඒ මාන්නේ කියන දේ නිසාම අපිටත් ඒක යටපත් කරගන්න බෑ. පොඩි දෙයක් ඇති පුංචි පොත් දෙකක් කියලා දැනුම ඇති වුණොත් මම දන්න කෙනෙක් කියන මාන්නෙට එනු. අපි තිසරණේ ඉන්න අසවලා නෑ කියලා මාන්නෙට එන්නේ නැද්ද? ඉස්සර අපි තිසරණේ නැතුව හිටියේ නැද්ද? දන්නේ නැතුව හිටිය පින්නතුනි. සීලයක් මුල් කරගෙන අසවලා කුඩේ පාවිච්චි කරන අසවලා මෙහෙම එහෙමින් මාන්නෙටපත් වෙන්නේ නැද්ද? වෙනව පින්නතුනි. පින්නතුනි මානිය කියන දේෙන් රෝග වෙලා දුක් විඳිනු. බාහිර දෙයක් පෙන්නව බැලුවාම කොහෙද වරද්ද තියෙන්නේ? තමන්ගේ හිතවල තියෙන කෙලෙස් ගොඩ හැරව ගෙඩියක් පුපුරලා වැක්කිරෙනු. තේරුණා නේද කියන්නේ? මානිය කියන්නේ හිත කෙලසෙන එකක්. දෘෂ්ටි හිත කෙලසෙනවා. සැකය සිත කෙලසෙන දෙයක්. නිදිමත කෙලසෙනවා. විසිරීම සිත කෙලසෙන එකක්. පවට ලැජ්ජා නැතිකම බය නැතිකමත් කියන්නේ හිත කිල්ලි කියන ක්ලේශයයි. මේ බාණ්ඩ මේ හිත කෙලසෙන අර්ථය මොනවද කියන්නේ? කෙලෙස් සංයෝජන කියන්නේ ගැට ගන්න. මේ මේ කෙලෙස් වල ඒ ස්වභාවයන් උන ලස්සන්ට නම් දිදී වෙන් කරනවා. මේවා අපේ හිතේ තියෙන අඳුර ගන්න එකම තමයි ප්‍රඥාව. මච්චරිය කියන්නේ මොකද්ද? මසුරු ක්‍රම. මේවා භික්ෂුන්ට තියෙන ආවාස මච්චරිය. ඒ කියන්නේ තමන් ඉන්නේ කුටියට මසුරුයි. වෙන කෙනෙක් එනවට කැමති නෑ. ආගන්තුක වැඩි හාමුදුරන්ට උන තමන්ගේ කාමරේ දින්ට අකමැති. ඇයි හිටියොත් එහෙම? අල්ලගත්තොත් එහෙම? තමන්ගේ කුටිය අත්හැරලා වෙන කුටියකට යන්න කිව්වොත් කැමති වෙන්නේ නැහැ. ලෝභකම ඉපදිලා මොකටද? ආවාසී ගැන. කුලමච්චරිය කියලා කියන්නේ මේ තමන්ගේ දායක පවුල් ලෝභකමින් අල්ලන් ඉන්නවා. ඒ අය අසවලාට අසවලාට පහදී කියන බයට අනිත් භික්ෂූන් ගැන නින්දා අපහාස කරනවා. යන්ට එපා කියනවා, දොස් කියනවා. ධර්මයක්කින් විකෘතිතාවයක් ඇති කරනවා නම් දුස්සීල පිරිසක් නම් ගැටලුවක් නැහැ. ඒතකොට කල්පනා කළ බාන්ට මොකක්ද මේ කුලමච්චරි ආවාස සෝතාපන්න වෙන්න බෑ කිව්ව මේවා තියෙනකම්. ලාභ මච්චරි, මච්චරි කියන්නේ පින්නදෙන මේ ඒත් කෙලස් යෙදෙන විදිහක්. මසුරුකම තමන්ගේදී අන් අයට අයිති වෙනවට අකමැත්ත. ලාභය තමන්ට ලැබෙන දේ අනිත් අයට යනවට කැමති නැහැ. ඒකට ලාභ මච්චරි. ධම්ම මච්චරි කියන්නේ ධර්මය දන්නවා, වචනයක් අනිත් අයට කියා දෙන්නේ නැහැ. හංගනෝ වර්ණමච්චරි, වර්ණමච්චනි කියන වර්ණාවට ආස, තමන් වර්ණා කරනවට කැමති, අනිත් අය වර්ණා කරනවට හිමීසරි කපලා දාන. ඔය කිව්වට ඒගොල්ලෝ අපි දන්නේ නැද්ද කියලා? හිමීසරි කපලා දාන වර්ණමච්. මේවා තියෙනකන් සෝතාපන්න වෙන්න බෑ කියනවා භික්ෂුනි. ඒතර මේ කෙලෙස්ය දෙන්නේ මොකද්ද? තමන් සතු දෙයක් අනිත් අයට අති වෙනවට අකමැති. මච්චරි විපල්ලාස කියන්නේ විකෘතිය. මේ කෙලෙස් වල බාණ්ඩ දුක්දී සැප විදිහට දකිනවා. අනිත්‍යදී නිට්යයි කියලා දකිනවා. අනාත්මදී ආත්මයි කියලා දකිනවා. අසුබදී මේ කෙටියෙන් කියා දෙන්නේ. ඒතර මේක සංඥාවේ තියෙන අපි විකෘතියක්. මොකද සංඥාවේ තියෙන ඒවට කියන විපල්ලාස. මේ කෙලස් බාණ්ඩ යෙදෙන විදිහ අනුව බුදුරජාණන් දාන නම් ලස්සනට. ග්‍රන්ථි කියන්නේ පින්නේ ගොතනවා, නිකන් ගැට ගැහෙනවා කියන එක. දැන් අපි කොණ්ඩේ ගොතන්නේ ඒ වගේ. එතකොට මේ අභිජ්ජා සතුදී කෙරෙහි තියෙන ලෝභයෙන් අපි ගැට ගහල යනවා අපේ හිත. ව්‍යාපාද තරහින් ගැට ගහන ගොතනවා. ගොතනවා කොණ්ඩි ගොතන්නේ හොමම. පෑ ගන්න අරන් ගොතනවා. පුද්ගලියෙක් ගැන රූපයක් ගැන තරහ ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? පුටුවේ වාඩි වෙලා ගොතනවා ප්ලෑන් එක. මුන්දා මෙහිම කළා, මෙහිම කළා, මම උකර කරන්න වැඩි. උන්දලට වාඩ දින්නෙත් මේ හින්දා. අපි දන්නේ නැතුවේ ගොතනවා. ඉතින් ගෙති ගෙති යනවා සසරට. ඒකින්ද කියන මොනවද? ග්‍රන්ථි කියන ගැට ගැසිලි. අගති ඡන්ද ద్వේස බය මෝහ. බෝ මරණ කිහම් මේක මෙහෙමයි කියනවා. බය වෙලා. ඊට පස්සේ ඡන්දේ තමන් හිතවත් කෙනෙක් කියන යාලට විරුද්ධ වෙනවට කැමේ තමන්ගේ හිතවත් පිරිස වැරදි ඇත්තටම. මෙයා වැරදි කියලා අනිත් පිරිස කියදි නෑනේ. මෙයාලා එහෙම නෙමෙයි. මෙයාලා මේම පිරිසක්. අපි දන්නේ නැද්ද? ඡන්දින් අගතියට ගිහිල්ලා. නැත්තම් ද්වේෂින් අගතියට යනවා බයි මෝහින්. ඒතකොට මේ ආයුතු ගතිය, ඒ කියන්නේ මේ සාධාරණ දේ දැකලා වෙන පැත්ත ස්වභාවයකට යන ගතියට කියන මොකද්ද? අගති ඡන්ද භය
ද්වේෂම මේව නැද්ද අපි හිතේ කෙලස් යෙදෙන විදිහ අනුව තමයි මේවට නම් දීලා තියෙන්නේ දැන් බලන්න අපි අහලා තියෙනවා නේද මේ වචන අන්න ආසව කියලා කියන්නේ වැগিরෙනවා කියන එකයි පේන්නේ දැන් තුවාලයෙන් හැරව වැක්කිරෙන්නේ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන රූපයක් දැක්කොත් වැක්කිරනවා කෙලස් තුවාලේ පුපු මේ හැරව ගෙඩිය පිපුරුහම වැක්කිරෙන්නේ රූපය අසුරු කරගෙන රාගි වැක්කිරෙනවා ශබ්ද ගන්ධ රස පහස මුල් කරගෙන ද්වේෂේ මුල් කරගෙන වැක්කිරෙනවා භවයට බැඳිලා මේ ආශ්‍රව වැක්කිරෙනවා අවිද්‍යාවෙන් වැක්කිරෙන. ඒකින්ද කියන මේවට මොකද්ද ආශ්‍රව කියනවා. ඕග කියලා කියන්නේ මොකද්ද පින්නොතුනි? සැඩ පහරනේ. අර ඔයාලා අහන්න ඇති පහුගිය කාලේ අර ඉන්දියාවේ පාලමක් ගම් වතුර දාලා ඒක උඩින් යද්දි කැඩිලා බස් දෙකක් වතුරට වැටිලා මිනිස්සු ඔක්කොම ගහගෙන ගිහලා මැරුණා. කාන්දන් ලොකු දාලා ඒ වාහන තියෙන තැන් හොයන්ට ගත්තලු. ඕගේ කියන්නේ මොකක්ද පින්නොතුනි? සැඩ පහරටයි. එතකොට කාමෝගය කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහසට ආසයි මේක සැඩ පහරක්. දැන් ඔබට නිවන කරා යන්න බැරි ඇයි? රූපය කියන සැඩ පහරි ඉන්නේ ඔයගොල්ලෝ. අපි ඉන්නේ. ශබ්දය කියන සැඩ පහරි ඉන්නේ. ගඳ සුවඳ කියන සැඩ පහර රස පහස. කෙත්වතු ඉඩකඩම් මේ ලැබිච්ච දේවල් වලට ආසාව ඇති වෙලා මේක ඉක්මවා යන්න බෑ. ඒ ගැන කිව්වොත් මොකද ඒකටත් අකමැති ඇයි? සැඩ පහරට අහු වෙලා ඒ සැඩ පහරි ගහගෙන යන්නේ කොහෙටද? මහමුද දැන් කාමෝගයට හවුනා කවුද? ඉසිදාසි. දැක්කනේ විදව විදවිල්ල. භවයට හසු වෙනවා. අවිජ්ජාවෝගේ අවිද්‍යාවට කියන සැඩ පහට හසු වෙලා යනවා. මේ ඕගේ තරණය කරන්න ඕනේ. ඊතර මේ ඕගෙන් ඕගෙට හසු නොවන තැනක් තියෙනවා. ඒක දූපතක්. මොකද්ද? ඕගෙට හවු වෙන්නේ නැති තැන මොකද්ද? දූපත. ඒක තමයි නිවන. මොකද්ද? නිවන. එතන හවු වෙන්නේ නැහැ. මේ දුක්ගින්දර මුකුක් එතන ඒකනේ ඒ ඕගෙට ඒ දූපතට ඇවිල්ලා නිසිදාසිට දැන් දුක නෑනේ. අර ප්‍රශ්නේ කතා කරත් අනිත් අය ඇහුවත් හිත කඩා වැටින්නේ. දුක්ගින්දර වලට තිත තියලා නිමාව. කවුද? ඉසිදාසි. දැන් ඕග කියන්නේ සැඩ පහර ගසව අපිව ගහගෙන ගෙනියන. මේ ඔක්කොහෙද තියෙන්නේ පින්නතේ? මේ බාණ්ඩ හිත ලෝකෙට ආසාවෙන් ඇලෙන්න ගිහිල්ලා වෙච්ච දේ. යෝග කියන්නේ යොදවනවා කියන්නේ කාම යෝග හැම තියෙනව නේද? ඒ ඒ දේවල් වලට අපි කෙලස් වලට මේ හිත ඇදිලා ගිහිල්ලා හිර වෙනවා. නීවරණ කියලා කියනවා පින්නොත් එනේ සගමුක් සැප වහලා දානවා. නිවන සමාධිය ඇති කරගන්න බෑ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා. නීවරණ නිවන සම්පූර්ණ වහනවා. ඒ හින්ද කියනවා නීවරණ. මේ කෙලස් වලට කියන නම. එතකොට පරාමාස කියලා කියන මේ දැන් මිත්‍යා දෘෂ්ටියක් අරගෙන ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ තුලම පිහිටනවා. ඊට පස්සේ කියනවා උපාදාන කියන්නේ තණ්හාව නිසා යමකට බැඳුනහම ඒක දැඩිවල්ල ගන්නවට. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත, අත්වද. මම මේ කෙටියෙන් කියන්නේ මෙවුවා. අනුසය කියලා කියන්නේ පින්නොතින් මේ නිකන් හරියට නිදාගෙන ඉඳලා අවදි වුණා වගේ. ඒ කියන්නේ අපි හිත ඇතුලේ පවතිනවා මේක ගානට මතු වෙනවා. දැන් අපි හිතමු මෙහෙම වයස 7ක 8ක දරුවෙක් ඉන්නවා 4 5ක දරුවෙක් ඉන්නවා මේ කෙනාගේ හිතේ මේ රාගය කියන දේ දකින්න ලැබෙනවද? ස්ත්‍රී පුරුෂ බන්ධනය කියන එක බලවත් නෑ. නමුත් අපි කියනවා සාමාන්‍ය 14 15 වෙදී ඒක හෝමෝන් ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දරුවගේ වෙනස්කම් උපදින්න පටන් ගන්නවා කියලා. දැන් මොකද්ද බලවත් උනේ? දැන් බාන වයස 12 13ක් යනකම්ම හොයන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇතුලේ තිබිලා ගානට මතු වෙනවා. ගහක් දැක්කහම ඕගොල්ලන්ට කියන්න පුළුවන් ද පොඩි ගහක මේකේ ගෙඩි මෙතන තියෙන්නේ, මල් මෙතන තියෙන්නේ, පොත් මෙහෙමයි කියලා කියන්න පුළුවන් ද? නමුත් අවුව රස්නේ ඇවිල්ලා ගහ මෝරලා ඒ කාල සීමාවලෙදි ගානට මල් හැදිලා ගෙඩි හැදිලා එනවා ලස්සනට. ඒතකොට අනුසය කියලා කියන්නේ ඒ වගේ මේ හිත ඇතුලේ තියෙනවා කාලෙදි ගානට මතු වෙලා මේ ද්වේෂය අනුසයක් විදිහට තියෙනවා. මේ රාගයේ තියෙන අනුසයක් විදිහට ඊට පස්සේ මේ විදිහට මේ මාන දෘෂ්ටි මේවා මොකද අවිජ්ජාව අනුසය විදිහට තිබිලා ගානට මොකද වෙන්නේ? මතු වෙලා එනවා. ඊට පස්සේ අපි කියන මල කියන්නේ හිත කිල්ටි කරලා දාන දේවල්. ඒ තමයි ලෝභ, දෝෂ, මෝහ. පින්නතුනි බලන්න මේ කෙලෙස් ගොඩ. කෙලෙස් ගොඩ. මෙන්න මේ කෙලස් ගොඩකින් යුක්ත දේ තමයි සිත කියන්නේ.
මේ කෙලෙස් ගොඩම අභ්‍යන්තරයේ පැලපදියම් වෙලා තියෙන ගබඩා වෙලා තියෙන මොකක් එක්කද? ආසාව හින්දා. මොනවටද ආසා? සැප, දුක්, උපේක්ෂා. මෙන්න මේ සිත කිලිටි වෙලා, මෙන්න මේ සිත බර වෙලා මේවෙන් තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනවා, ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරනවා. ධර්මයේ ප්‍රවර්තනය කරනවා කියන්නේ මොකක්ද? මේ කෙලෙස් හඳුන්වා දෙනවා. බුදුවරයෙක් පින්වතුනි සංයෝජන මාන මල මෙහිම පින්නා දුන්නේ නැත්තම් ඔබ දනීද? දනීද? මම මේ දැන් කියා දීපු ටික අනුසය හිතාගන්න බෑ. එහෙනම් සිතක් ගැන තියෙන මේ විශිෂ්ට ඥානෙ අවබෝධය බුදුරයන් වහන්සේගේ ආශ්චර්යවත් නොවේද? ආශ්චර්යවත්. ආශ්චර්යවත් එක. එතකොට ඒ කෙලෙස් ගොඩින් නිදහස් වීමට අපි කියන මොකද්ද? අපි මොකක් කියලාද කියන්නේ? නිවන කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ප්‍රවර්තනය කරනවා, ඒ ධර්මයෙන් කියනවා සිත ගැන, සිතක තියෙන කෙලෙස් ගැන. ඊට පස්සේ නිවන කියලා කියන්නේ මොකක්ද? නිවන කියන දෙයට පින්වතුනි අහනවා මිලිඳු රාජ ප්‍රශ්නේ දහනවා. පුළුවන්ද කියලා අහනවා, මේ නිවන තියෙන්නේ කොහෙද කියලා අහනවා. ඔය සාක්ෂාත් කරනවා නිවන කොහෙද තියෙන්නේ? උතුරේද? අහනවා. දකුණේ තියෙන දෙයක්ද? බටහිර තියෙන දෙයක්ද? නැගිනහිර තියෙන දෙයක්ද? උඩ දිශාවේ තියෙන දෙයක්ද? යට දිශාවේ තියෙන දෙයක්ද? කොහේ තියෙන දෙයක්ද? සාක්ෂි. එහෙම පණවන්න බෑ කිව්ව නිවන. නිවන කියන එක එහෙම පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි කිව්වා. එතකොට අහනවා, හරි එහෙමනම් ඔබ ඕක අපිට පිළිගන්න අමාරුයි. ওই කතාව කියනවා, කවුද මිලිඳු රජුරු? අහනවා, මේ ගස් හැදෙන්නේ පොළොව පිහිට කරගෙන නම්, ගොවියෝ ගොවිතැන්පත් කරන්නේ කුඹුර පිහිට කරගෙන නම්, එහෙනම් නිවන කියන දේත් යමක පිහිටල වෙන්න ඕනි. එන ඔබ කියන විදිහට දිශාවක් තැනක් පෙන්වන්නට බැරි නම් කුමක් තුල පිහිටලද ඒක මේ වඩන්න තියෙන. ඒක කියන්න පුළුවන්. සීලේ තුල පිහිටල කිව්වා. ග්‍රීසියේ හිටියත්, චීනයේ හිටියත් කියන ඔයිට, ඇලෙක්සැන්ඩ්‍රියාවේ හිටියත්, කොතනක හිටියත්, බඹලොව හිටියත්, කොතන හිටියත් අහස බැලුවොත් අහස පේනවනේ. ඒ වගේ තමයි කියනවා සීලේ පිහිටලයි කියනවා ප්‍රඥාව දියුණු කළ නිවන දකින්න තියෙන කිව්වා. යෝනිසු මනසිකාරින් කිව්වා. ඊට පස්සේ අහනවා, මේ හැබැයි ඔබ වහන්සේලා කියනවනේ නිවන දුක හා මිශ්‍ර නැති එකක්, ඒකාන්ත සැපයක් කියලාද? ඒතොර රහතන් වහන්සේ කියනවා ඒකාන්ත සැපයක් කියලා. වැරදි කතාවක්. ඇයි කියනො? ඇයි අපිට පේනවනේ දැන් නිදි මරනවා කියන එක දුකක් නේ? ඔය භාවනා කරද්දී නිදි මරන්නේ නේ නිවන් දකින්න. එතකොට ඇහිම් මිනිස්සු සතුටු වෙනවා දේවල් දැකලා. කනින් සද්දහලා සතුටු වෙනවා. ගඳ සුවඳ දැනගෙන නාහින් සතුටු වෙනවා ලෝකයා. එතකොට මේ භික්ෂුවට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කියනවනේ කිව්වා. ඒ සතුටු වෙන රූප වලින් ඇහස අහකට ගන්නටලු. සිත කන සතුටු කරන මේ ශබ්ද වලින්, සිත සතුටු කරන ශබ්ද වලින් හිත අහකට ගන්නටලු. කන සංවර කරගන්නුලු. එහෙනම් එතන මේ ඉන්ද්‍රිය සංවරයට ඉද්දි දුකක් නේ කියනවා. එක වේලක් අරන් ඉන්න ඕනෙලු. මේ හැම දෙයකින් වෙන් වෙන්න ඕනෙලු. නිදිවරම් බාන. එහෙනම් මේක නිවන කියන්නේ දුක හා මිශ්‍ර එකක් කිව්වා. එහෙම කියන්න එපා රයිතු. මේක වැරදි කතාවක්. නිවන් දකින්න මත්තෙන් නිවන සාක්ෂාත් කිරීම පිණිස කළ යුතු වැඩපිළිවෙලකුයි තියෙන්නේ කිව්වා. රයිතුමනි උපමාවකින් මම අහනවා යමක් කිව්වා. රයිතුමනි, රජසැප කියන එක දුක හා මිශ්‍ර. අපෝනේ සැප හා මිශ්‍රයි. එහෙනම් ඕගොල්ලෝ යුද්ධ කැරලි ආවහම තැන් තැන් වලට ගිහිල්ලා මැස්සු මදුරුව කාගෙන අවුවේ කාස්ට් එක පොළවේ විසම භූමි තුල කඩාගෙන වැදිලා ජීවිතය ගැන සැක ඇති කරගෙන යුද්ධ කරන්න කිව්වා. ඒක ස්වාමිනි රජකම ලබා ගැනීම පිණිස කරන දෙයක් කිව්වා. රජකමේ දුක නෑ කිව්වා. දැන් රහතන් වහන්සේ පෙන්වන උපමාව කිව්වා. ඒ වගේ තමයි කිව්වා, නිවන සාක්ෂාත් කිරීමට නිවනට කලින් ඒක ලබා ගැනීම පිණිසයි ඒ තියෙන්නේ කිව්වා. නිවනේ නෑ කිව්වා. නිවන ප්‍රණීතයි කිව්වා. සැපතක් කිව්වා. උපමා කියන්නේ කියන්නේ බලු කුණක් හරි මොන හරි සර්ප කුණක් හරි තියෙනවා. ඒ කුණ මොකද වෙන්නේ? කෙනෙක් ඒ කුණකට වැටෙනවා. වලකට දාලා බල්ලු මරලා 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 කුණු වෙලා පණුව පිළිච්ච වලකට වැටෙනවා. සර්පු කුණු වෙලා දන්නවනේ ගඳ වැටෙනවා. ඒතකොට මේ මිනිස්සයා මොකද කරන්නේ? දුක් විඳලා අමාරුවෙන් අමාරුවෙන් ගොඩට එනවා. අර කුණින් අහකට එනවා. කුණින් අහකට ඇවිල්ලා මොකද කරන්නේ? වතුරෙන් නානවා. සුවඳ කලගෙඩි වලින් නාලා 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 මොකද කරන්නේ? අර ගඳ යනකම් හොදනවනේ ඒක. හෝදල මොකද කරන්නේ? සැපයටපත් වෙනවා. අර මලකුණු සර්පකුණු කියන්නේ කාමයට කියනවා.
ඉතින් කාමී හිටපු කෙනා එකකින් දඟලන දඟල ගොඩට ආවා කියන ගොඩට ඇවිල්ලා මොකද කරන්නේ අර අවකාශයට ආවා කියන්නේ අර හරියට මොකද නාල පිරිසිදුල අවකාශයට ආවා කියන්නේ නිවනට ආවා වගේ කිව්වා ඊට පස්සේ හරි ඔබ වහන්සේලා නිවන ගැන කියනවනේ නිවන ගැන අපිට පාටකින් හැඩේකින් මොහකින් හරි කියන්න පුළුවන්ද කිව්වා ගහක් කොළක් කියන්න පුළුවන් මිනිස්සෙකේ රූපයක් කියන්න පුළුවන් වෙන යම් දෙයක් කියන්න පුළුවන් එහෙනම් නිවන කියලා ඔබ වහන්සේලා යමක් පනවනවා නේද? සැප දුක උපේක්ෂාක විඳීමක් ගැන නිකන් අපිට කතා කරන්න පුළුවන් එකක් තියෙනුනේ. එහෙනම් ඔබ වහන්සේලා කියන නිවනත් මොකක් හරි දෙයකින් පෙන්වන්න පුළුවන්, පෙන්වන්න බැරි නෝක බොරුවක් කිව්වා. කවුද කියන්නේ? මිලිදු රජුරු පුදුම මිනිස්සෙක් පුදුම ඒවහන්නේ. අර ස්වාමීන් ඉවසීම. කියනවා රයිතුමනි මෙහාන්න කිව්වා. ඔබට පුළුවන් ද මෙහෙම හිතන්න සුළඟ කියන දේ පාටකින් පෙන්වන්න පුළුවන් ද යවුවා. බෑ කිව්වා. සුලඟ කියන දේ හැඩයකින් පෙන්වන්න පුළුවන් කොටු කොටු වගේ කියලා පෙන්වන්න පුළුවන්ද? දිග හැඩයකින් යුක්තයි කියලා පෙන්වන්න පුළුවන්. උස හැඩයකින් යුක්තයි කියලා හුලඟ පෙන්වන්න පුළුවන්. එහෙම බෑ කිව්වා. ඉතින් රයිතුමනි එහෙනම් හුලඟ නෑ නේද කිව්වා. එහෙම කියන්න එපා හුලඟ තියෙනවා කිව්වා. හුලඟ මේ නාස්පුඩු වලින් ගයිද්දි අපිට දැයිනවනේ ස්වාමීනි කිව්වා. හැබැයි හැඩයකින් පාටකින් වර්ණයකින් පෙන්වන්න බෑ. රයිතුමනි ඒ වගේ තමයි නිවනත් කිව්වා. හැඩයකින් පාටකින් වර්ණයකින් නිවන පෙන්වන්න බෑ කිව්වා. ප්‍රඥාව දියුණු කළ හිතින් ස්පර්ශ කරන එකක් කිව්වා. කොහොම එකක්ද? සිතින් ස්පර්ශ කරන දෙයක් කිව්වා. එතකොට ඔබ වහන්සලා කියනවා නිවන කියන එක හටගත් දෙයක් නෙවෙයිලු. ඉපදුන නියක් නෙවෙයිලු. හේතුන්ගෙන් හටගත් දෙයක් නෙවෙයි කියලා කියනවා නිවන. ඒක අපිට හරි ප්‍රශ්නයක් කිව්වා. නමුත් ඔබ වහන්සලා මගක් ඒකට පුරුදු කරනවා නේ කිව්වා. ඇත්ත කිව්වා. අපි යමක් කරා යන්න මගක් පුරුදු කරන බව ඇත්තයි කිව්වා. හැබැයි නිවන කියන දේ හේතුවකින් සකස් වුණා කියලා පනවන්නේ නෑ කිව්වා. හේතුවකින් හටගත්තා කියලා පනවන්නේ නෑ කිව්වා. යමකට යන්න මගක් තියෙනවා. ඒ කියන්නේ මේ ගොඩේ ඉඳන් ඒ ගොඩක් තියෙනවා නේද? ඒ ගොඩට යන්න මගක් තියෙනවා. ඒ ගොඩ මේ ගොඩට ගේන්න බෑනේ. ඒ නිවන කියන්නේ හේතුන්ගෙන් සකස් නොවෙච්ච දෙයක් කියනවා. ඒකට අනාගතයේ නිවන මෙහෙම තියුණා, වර්තමාන අනාගතයේ මෙහෙම හටගෙන තිබුණ දෙයක් අපි ගිහිලා ගත් එහෙම නෙමෙයි, එහෙම පැනවීමක් කරන්නේ නැහැ කියලා. නිවන ගැන බුදුරජාණන් වහන්සේ පනවද්දි පනවනවා නෙහෙම. රාගය තියෙනවා නම් පින්වතුනි විරාගයකුත් තියෙන්න ඕනේ. ද්වේෂය තියෙනවා නම් ද්වේෂින් වෙන්වීමකුත් තියෙන්න ඕනේ. රස්නි තියෙනවා නම් සීතලකුත් තියෙන්න ඕනේ. රාග ද්වේෂ මොහ තියෙනවා නම් රාග ද්වේෂ මොහ දුරු කිරීමකුත් තියෙන්න ඕනේ. ඉතින් බාන්නේ මේ ලස්සනට මේ පෙන්වා දෙන විදිය ඒක කොයි වගේද කියලා අහනවා. එහෙනම් මේ නිවන කියන එක කොතනකවත් නැති එකක් නම් දැන් අපි ඒකින් අදහස් කරන්නේ කොළඹ බස් ස්ටෑන්ඩ් එක කියලා තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා ඒක දකින්න ගන්නවා වගේ එකක්. එහෙම එකක්ද නිවන කියන එකයි අහන්නේ. ඊටපර අහනවා රයිතුමනි මෙහෙම හිතන්න උපමාවක්. දැන් ඔබ දන්නවා අර ඉස්සර දඬු ගානවා කියලා දඬු දෙකක් අරගෙන මෙහෙම අතුල්ලලා මොකද කරන්නේ? ගින්දර හදනවනේ. ඊටර මෙහෙම දඬු දෙක ඇතිල්ලීම තුළ මොකද වෙන්නේ? ගින්දර හටගත්තා. එතකොට අහනවා ගින්දර කොහි හරි තිබිලා දාවි කියලා අහනවා. එහෙම දාවි උතුරු පැත්තේ බටහිර කොහි හරි ලෝකෙ කොහි හරි ගින්දර පත් වෙවි තියෙනවා. අපි මෙහි ගිනි දඬු අතුල්ලාදී ඒක ඇදිලා ඇවිල්ලා පත් වුණාද? එහෙම වුණාද? නෑ කිව්වා. නිවන කියන එකත් එහෙම පනවන්න බෑ කිව්වා. හැබැයි නිවන කියන එක ඒකාන්තයෙන්ම කොහොම එකක්ද? පවතින එකක් කිව්වා. හරි ලස්සනයි පින්නතුනි. මිලිඳු රාජ ප්‍රශ්නේ 3 වෙනි පොත කියවන්න. කීයද කියවන්න ඕනේ? 3 වෙනි පොත ඒකාන්තින් කියවන්න. පුදුම ලස්සන කරුණු ටිකක් කියන මිලිඳු රාජ ප්‍රශ්නේ ওই ගොඩක් සැකසහිත අය කියවන්න. පුදුම ලස්සන කරුණු ටිකක් පෙන්වා දෙනවා. පින්වතුනි මේ මොනවා ගැනද මම මේ කිව්වේ? මේ නිවන ගැන කතා කරද්දි මේ පෙන්වා දීපු දෙයක්. එතකොට පින්වතුනි කොහොමද ඒ උපසමානුසතිය වඩන්නේ? අපි ඒක දැනගතිය යුතුයි. එහෙනම් මේ නිවනන ඉලක්ක කරන දුක්ඛන්දරාව බැහැර කරනවා. දුකක් කියලා දැකලා සිත එතන මුදෝලා දුක නැති නිවන සාන්තයි කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේකත් කියන්න ඕනේ. අහනවා මිලිඳු රාජ්‍යරු අහනවා හරි නිවන කියන එක හැම කෙනෙකුටම දැනගන්න පුළුවන් එකක්ද කියලා හැවුවා. එතකොට කියනවා පුළුවන්. ඒක බොරු කතාවක් කිව්වා. ඇයි? දැන් යම් කෙනෙක් යමක් අත්විඳලා නැත්තම් කොහොමද කියන්නේ එයා නිවන මේ වගේ එකක් කියලා? කියන්නේ බැමිලිඳු රජුගේ එහෙනම් ওই බොරු කතාවක්. හැමෝටම නිවන සැපයක් කියලා ඒක බොරු කතාවක් වා. ඒතකොට නාගසේන රහතන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. රයිතුමනි මෙහෙම හිතන්නකෝ. අත්පය කපපු කෙනෙක් ඉන්නවා. කවුද ඉන්නේ?
අත්පය කපපු මිනිස්සෙක් ඉන්නවා. ඒ අත්පය කපපු මිනිස්සයව දකිද්දී අත්පය තියෙන මිනිස්සයට හිතෙන්නේ නැද්ද අත්පය නැති එක දුකක් කියලා? ඈ දැන් ඔබ හිතන්නකෝ, මෙහෙම මෙතන ඉන්නවා කෙනෙක් අත් දෙක නැහැ, කකුල් දෙක නැහැ, මෙතන ඉන්නවා. ඒතර ඔබට එයාව දකිද්දී දැන් ඕගොල්ලන්ට අත් දෙක තියෙනවා, කකුල් දෙක තියෙනවා. අත් දෙක කකුල් දෙක නැති කෙනාව දකිද්දී ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද ඒක නම් දුකක් කියලා? ඒතර ඕගොල්ලන්ට අත් දෙක කකුල් දෙක තියෙනවද නැද්ද? ඉතින් තියෙනවනේ, ඕගොල්ලන්ට ඒ අත්දැකීම නැහැනේ. එහෙනම් ඒ අත්දැකීම ලබන්න ඕගොල්ලෝ අත් දෙක නැති කරගන්න ඕනේද? කකුල් දෙක නැති කරගන්න ඕනේද? මිලිඳු මේ නාගසෙන් රහතන් වහන්සේ කියනවා ඒ වගේ කිව්වා. රාගින් ද්වේෂින් මොහින් බැටකනෝ, මාන්නින් බැටකනෝ, රූපය නිසා රූපෙට බැඳිලා හොඳට ගුටි කනවා, ශබ්දේ නිසා ගුටි කනවා කනින්ද, ගඳ සුවඳින් ගුටි කනවා, රසින් ගුටි කනවා, පහසින් ගුටි කනවා, හොඳට බැටකකා බැටකකා ඉන්න කෙනෙක් දකිනවා. ඔගොල්ලෝ සරල උදාහරණයක් ගන්න පින්නත නිවන නෙමෙයි, පැවිද්දෙක් ඉන්නවා ඒවයින් වෙන් වෙලා, බ්‍රහ්මචාරි. විවාහ ජීවිතය නිසා හොඳට ගුටි කන කෙනෙක් ඉන්නවා, එයාට හිතෙන්නේ නැද්ද හප්පි මේ හාමුදුරුවෝ මේ සිල් මෑණිවරුන්ට අපේ ප්‍රශ්නේ නෑනි, තුන් වේල තම්බන්න ඕනි, ගුටි කන්න ඕනි, හවස් වේදි බීලේනෝ, දරුවන්ගේ ඇනුම් බැනුම් මේවා නෑනි, හිතෙන්නේ නැද්ද? ඉතින් වල මහන වෙලාද ඒ එක්ස්පීරියන්ස් එක අත්දැකීම ඔයගොල්ලන්ට තියෙනවද? නෑනි. නැති වුණත් දකින්නවා එකනේ. ඒ වගේ කියනවා නාගසේන රහතන් වහන්සේ, රයිතුමනි එතකොට අත්පය නැතා වුණත් තමට අත්පය තියෙනවා, තමට අත්පය නැති කෙනෙක් දැකලා තමන්ම කියනවා නේද ඒක නම් දුකක් කියලා. ඒ වගේ රයිතුමනි තමන් කෙලිස් නැසල නැති බව ඇත්තයි. නමුත් ක්ලේශයක් නිසා පීඩා විඳින කෙනෙක් ඒක නැත්තම් කොච්චර සැපතක් ඇද්ද කියලා නිවන සැපතක් කියලා එහෙම දැනගන්න පුළුවන් කිව්වා. දැන් තියෙනවා නේද කියලා. එහෙනම් කෙලෙස් සහිත ඔබ අප උපසමානුසති වඩන්නේ ඇයි? ආන්නේ ඒක අත්විඳලා නැතත් කෙලෙස් නැති සිත, නියුණු සිතක්, තැම්පත් වුණු සිතක්, සැපතක් කියලා ආන මෙනෙහි කරනවා. ඒතකොට තමයි පින්නතුනි සිත ඒ තුළ හොඳට පිහිටවගන්නේ. ඒක එක උපකාරයක්, ආසාව ඕනේ නිවන් දකින්නත්. ඒ හින්දානි සිල් රකින්නේ. සමාධි පස්සේ තමයි ආසාව ප්‍රහාණය කරන්නේ. ඒ ආසාවත් නැති කළා දාන්නේ. එතකොට මොකද වෙන්නේ? නිවන තුළ හිත පිහිටවන්න පිහිටවන්න ඒ සංසිඳීමට ආසයි. ආරවුලාදීදීන් හිත බැහැරට ගන්න ලීසි. කොහොමද මේ භාවනාව වඩන්නේ? යාවතා භික්ඛවේ ධම්මා සංකතාවා අසංකතාවා. සංකත කියලා කියන්නේ පින්වතුනි මොනවද? ඕ හේතුන්ගෙන් හටගත්ත දේවල් වල ධර්මතා. කියන්නේ හට ගැනීම පේනවා, නැතිවීම පේනවා, ඒ අතර වෙනස් වීම පේනවා. දැන් මරණය කියලා කියන්නේ සංකතයකට අයිති ලක්ෂණයක් නේ. වය නැති විලා යාම. එතකොට ජරාව කියලා කියන තිතස්සඤ්ඤ තත්ත්වන් වා ඒ අතර වෙනස් වී යාමක් තියෙනවා. හට ගැනීම නැතිවීම අතර වෙනස් වීම කියන ධර්මතාවෙන් අපේ ජීවිතය යුක්තයි. අනිත්‍ය දුක් අනාත්ම කියන එක. ගහකොළ මේ වස්තු සම්පත් වල ඒ ධර්මතාව දකින්න ලැබෙනවා. එතකොට මේ සංකත කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්. අසංකත කියන්නේ මොකද්ද? නිවනට හේතුන්ගින් හට නොගත් ආවුදී. ඒකනේ බුදුරජාණන් වහන්සේ ඒක ජරාවට අයිති නෑ, මරණයට අයිති නෑ කියලා කියන්නේ. දැන් රූපයක් තිබුණේ වයසට යන්නේ මැරෙන්නේ. වේදනා සංඥා චේතනා තිබුණොත්නේ වෙනස් වීමට ලක් වෙන්නේ. තෘෂ්ණාව තිබුණොත් මේ ධර්මතාව ආසාවල් වල වෙනස්කම් දකින්න ලැබෙන, උපාදානාදී වල වෙනස් දකින්න. මේක සිඳෙනවා හේතුඵල ධර්ම නේද? ඊතර රූප වේදනා සංඥා චේතනා විඥානේ පැවැත්මනේ ජීවිතය කියන්නේ. මේක නිරුද්ධ වෙනවා. තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව නැත්තම් කෙලෙස් නැහැ. කෙලෙස් තිබුණොත් තමයි චංචල වීම සැලවීම තියෙන්නේ. ඒ ධර්මතා නැති වෙනවා. හරි පුදුමයි. නිවන ගැන පැනවීම මේ හිතාගන්න බෑ පින්නතුනි. ඒකනේ කිව්වේ මේ ලෝකයේ දෙයකින් මෙහෙම මෙහෙමයි කියලා පෙන්වන්න බෑ. ප්‍රණීතයි කියනවනේ. සාන්තයි කියනවනේ. ශ්‍රේෂ්ඨ උත්තරමිය සාක්ෂාත් කරන දෙයක් කියන්නේ. පියුමක දෙයක් අරගෙන එක උපමාවක් ගන්න පුළුවන් නෙවෙයි. මොකද්ද පියුමේ තියෙන දේ? පියුමේ වතුර රැඳින්නේ කියලා. නිවන කියන දේ කෙලස් තැවිල්ල නැහැ කියලා. හරි ලස්සන. රූප ශබ්ද ගන්ධක තැවරින්නේ කියලා නිවන. ඊට පස්සේ කියනවා ජලයේ තියෙන ලක්ෂණ දෙක මට මතක නෑ පින්නතුනි. එකක් කියනවා ජලයේ කියන දේ සිහිල් කරලා දානවා කියලා. නිවනින් කෙලස් වලින් තැවුන කෙනා සිහිල් කරලා දානවා කියලා. ඊට පස්සේ ජලයෙන් පිපාසය සංසිඳුල දානවා කියනවා.
ඒ වගේ තමයි නිවනින් කෙලෙස් විපාසෙසින් නිවල දානවා කියලා කියන්නේ. මේ වගේ පින්වතුනි මේ ගොඩාක් කරුණු කියනවා. මේ නිවනේ ඒ ගුණය ගැන පෙන්වා දෙදී ඒ වගේ පෙන්වා දීම් කරනවා. මේ කවුද නාගසේන රහතන් වහන්සේ පෙන්වා දෙන්නේ. හරි ලස්සන මේ නිවන ගැන කියා දෙන්නේ. සංකතාව අසංකත වුණ බාන්න දැන් අර ශ්‍රාවකයා හිතන විදිහ භික්ෂුවක් භික්ෂුණියක් උපාසක කෙනෙක් උපාසිකාව. හොඳම දේ තමයි මේ ගැන හිතද්දී චතුරාර්ය සත්‍ය හොඳට හිතන්නේ. ඇසකන දුක විදිහට හිතන්න. ආයතන අනිත්‍ය භාවනාව පංචපාදානස්කන්ධ ටික විදර්ශනා කරලා දුක්ඛාර සත්‍ය හොඳට මෙනෙහි කරලා තමන්ට පුළුවන් නම් ඊට පස්සේ පැය භාගයක් විතර වඩන්න මේක. හරි සැපතක්. යාවතා භික්ඛවේ ධම්මා සංකතාව අසංකතාව. ඒ කියන්නේ යම් තාක් මේ ලෝකේ ධර්මතයද්ද හේතුන්ගෙන් හටගත්ත හේතුන්ගෙන් හට නොගත්තා වූ විරාගෝ තේසං ධම්මාන අග්ගමක්ඛායති. විරාගෝ කියලා කියන්නේ ඕ විරාගයේ අභාවය. ඒ කියන්නේ මේ ලෝකෙට ඇල්මක් තියෙනවනේ හිතේ. ඒතකොට මේකේ අභාවය තමයි කියන මොකද්ද? අග්ගමක්ඛායති, ඉහෙලින්ම තියෙන දේ, ශ්‍රේෂ්ඨ දේ. හරි ලස්සනයි නේ කියදෙන එක. ඊට පස්සේ කියනවා යදි ධම් මද නිම්මදන කුමක්දී මද මාන්න නසල දාන පිපාස විනයෝ. අර කාමතුෂ්ණාව කෙලෙස් පිපාසී නිවල දාන. ආලය සමුග්ඝාතු යමකට ඇලීමක් තියෙනදී ඇලීම සමූල වශයෙන් නැති කර දැමු. ආලය සමුග්ඝාතු වට්ටු උපච්ඡේදු සංසාරේ නැති කරලා දාපු තණ්හක්කයෝ තෘෂ්ණාව ෂේ වෙලා ගිය විරාගෝ විරාගයටපත් වුණු නිරෝධෝ සම්පූර්ණ තෘෂ්ණාව නිරුද්ධයි. උපාදාන නිරුද්ධයි, භවය නිරුද්ධයි, ඉපදීම නිරුද්ධයි, ජරා මරණ නිරුද්ධ වෙච්ච නිවනයි. අන්න මෙනෙහි කරන වචන ටික උපසමානුස්සතියේ මෙනෙහි කරන් තියෙන කොටස් ටික තියෙන්නේ කියලා දෙන එක. මොකක්ද නිකන් සරලව මතක් කරගන්න. හේතුන්ගෙන් හටගත්ත, හේතුන්ගෙන් හට නොගත් යම් තාක් දේවීද මේ ලෝකේ, ඒ අතර අග්‍ර වෙන්නේ විරාගයයි. විරාගය කියන්නේ නොඑලීම. ඒ තමයි යදිදම් මද නිම්මදනු මද මාන නසල දාපු පිපාස විනයෝ මේ කෙලෙස් විපාසී දුරු කරලා දාපු. ආලය සමුග්ඝාතු සිතේ ඇලීම මුළුමනින්ම දුරු වෙච්ච. වටුපච්චේද සංසාරේ දුරු වෙච්ච. තෘෂ්ණාව ෂය වෙත්. නොයලුණු ඒ සියලු දේ නිරුද්ධ වෙලා ගිය නිවනයි. අන්න වචන ටික පින්වතුනි ඒ දේ නැවත නැවත සිතින් මෙනෙහි කරන්න ඕනේ. ඒකට කියන මොකක් කියලාද කියන උපසමානුස්සතිය. එතන මේ උපසමානුස්සතියේ නුවණින් විමසීමේ විපාක කුමක්ද? ඒ උපසමානුස්සතිය සිහි කරද්දී එයාගේ ඒ මොහොතයාගේ හිත රාගයෙන් ස්පර්ශ වෙන්නේ නැහැ. හොඳට සිහිය පිහිටවගෙන කරනවා නම් ද්වේෂයේ හිත ස්පර්ශ කරන්නේ, මෝහයේ සිත ස්පර්ශ කරන්නේ. ඊවෙන් පීඩාවටපත් වෙන්නේ නැහැ. උපසමානුසතිය මුල් කරගෙන යාගේ හිත හොඳට ඍජු වෙනවා, හොඳට තැම්පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? නීවරණ යටපත් වෙනවා. මොනවද වෙන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ යටපත් වෙනවා. රබර් බෝලයක් වතුර යටි ඉබුවන් හිටියා වගේ තමයි ප්‍රහාණය වෙලාම නේනේ. ධානාංග පහළ වෙනවා. කායික සැප ඇති වෙනවා, මානසික ප්‍රීතිය ඇති වෙනවා, චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා, විතක්ක විචාර සහිත පළවෙනි ධානය උපදිනවා. උපසමානුසතිය. ඊට පස්සේ විතක්ක විචාර නැති දෙවෙනි ධානයටපත් වෙන්න පුළුවන්. කායික සැප, මානසික ප්‍රීතිය නැති, මානසික උපේක්ෂාව තියෙන, ඒකාග්‍රතාවය තියෙන තුන්වෙනි ධානයට සම්බන්ධින්න පුළුවන්. කායික සැප දුක් නැති, මානසික සැප දුක් නැති, පිරිසිදු උපේක්ෂාව ඇති, ආස්වාස් ප්‍රාස්වාස් නැති විලා ගිය හතරවෙනි ධානයට සම්බන්ධින්න පුළුවන්. කුමකින්ද? උපසමානුස්සතිය. ධානාංග පහළ වෙනවා. ඒ කෙනාට මේ උපසමානුස්සතිය වඩන කෙනාට අර සැපතෙනී හිත පිටවල තියෙන දුක් නැති.
එයා සුවසේ සැතපේ. ක්‍රෝධේ වෛරේ එකකේව සිත කල්පනා කර කර ඉන්න කෙනාට නින්දට ගියත් හිත පෙරලනවා, මිහිත පෙරලනවා, ඇදලිනුත් ඇදගෙන වැටෙනවා. නැද්ද? හීනෙන් කෑ ගහනවා. බය වෙනවා. හෝ තියනවා. උගුරකට වේලිලා යනවා. වෙනව නේද? මේ මුකුත් නෑ. සුවසේ සැතපෙනවා. සුවසේ එහෙන ඇහැරෙන්න ගිහිල්ලා පින්නොතින පෑ කීයක් ඇහැරිලා ඇඳේ හිත මෙහෙට කැරි කැරි කී ඉන්නවද? නේද? නැගිට ගමන් ඇහැරෙන්න බෑනේ සමහර අයට. සුවසී පිබිදෙන උපසමානුස්ති වඩන කියලා. සංසුන් ඉඳුරන් ඇතිවන්නේය. ඇස කන නාහි දිව කය මනස තැම්පත් වෙච්ච කෙනෙකුගේ, නිවුණු කෙනෙකුගේ ලක්ෂණ ඇති වෙනවා මේ භාවනා කරන කෙනාට. සංසුන් සිත් ඇතිවන්නේය. ප්‍රශ්න ආරවුල් අර්බුද ඉදිරියේ කලබල නැති බොහෝම තැම්පත් සිතක් ඇති වෙනවා. ওই ද්වේෂයෙන් බැටකන අයට, ඊට පස්සේ කලබල හිත් තියෙන අයට, හැමදේකදීම කලබල වෙන අයට මේක හොඳ භාවනාවක්. සංසුන් සිත් ඇති වෙනවා. පවට ලැජ්ජා බය දෙක හොඳට පිහිටනවා. ඒ වගේම තමයි යාව අනිත් අයට ඉතාම ප්‍රසාදී උපදවන කෙනෙක් වෙනවා. ප්‍රිය මනාප කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම යාගේ අදහස් ඉතාම ප්‍රණීතයි, මිහිරි, මෘදුයි, සාන්තයි. කතා බහ කොහොමද? සූකිරි වගේ, මීපැණි වගේ, හරි සාන්තයි, හරි ලස්සනයි. ගැටෙන, දැඩි, හිත තලන, රිදෙන වචන මුකුත් නැහැ. කවුටද මේ උපසමානුසතියේ වඩන කෙනාගේ? ශ්‍රබ්‍රක්‍මචාරීන් වහන්සේලාට බොහෝම ප්‍රියමනාපයි. ඒ ස්වාමීන් වහන්සේ නමක් නෑ, ඒ භික්ෂුණියක් නම්, උපාස උපාසිකාවක් වේවා, අනිත් අයට ඉතා බොහොම මේ ගරුසරු තියෙන ඔයා, මේට ලක් වෙනවා ඒ කෙනා. ධර්මයේ නිකන් අරහත්වයට පත් වුනේ නැත්නම් සුගතිය උපදිනවාමයි. මේ බලන්න මොකද්ද මේ පින්වතුනි, බලන්න මේ බුදුරජාන් වහන්සේ පණුවා වදාළ මේ ධර්මයන් කොච්චර මිහිරි ප්‍රණීත එකක්ද. මේ මොකද්ද අපි අද ඉගෙන ගත්තේ? උපසමානුසතිය. ඉතින් පින්වතුනි, මේ විනාඩි දෙකට මේ චුට්ට මම ඔබට කියන්න සිහිපත් කරන්න. දැන් අපි කෙලෙස් ගොඩක් කතා කරා. දැන් සෝතාපන්න මාර්ගයේ ගමන් කළ සෝතාපන්න ඵලයටපත් වෙනවා. එතකොට අර අපි කතා කරපු කෙලෙස් වලින් සංයෝජන වලින් නැති වෙනවා. දැන් ඒකයි නිවන් මාර්ගෙන් නසන්න ඕනේව තියෙන. මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරම. නමුත් මෙයාට කාමරාග පටික තියෙනවද නැද්ද? දැන් මේ තියෙනවද යම් ආකාරයක? මේ විදිහට තියෙනවා මෙයාට කාමරාග පටික. එයා ඒක දන්නවා හේතුඵල ධමයට අයිති කියලා. එතන මේ කාමරාග පටික කියන මේ කෙලෙස් ධර්මයන් සකදාගාමි ඵලයේදී, ඒ සකදාගා මාර්ගයේදී ඵලයටපත් වෙදී මේක තුනී වෙනවා. තව දුර්වල බවටපත් වෙනවා. දැන් බලන්නේ මාර්ගයෙන් තමයි නසන්න තියෙන්නේ. ඊට පස්සේ මෙයා සකදාගාමි මාර්ගය ඉඳන් අනාගාමි මාර්ගයේ දියුණු කරලා අනාගාමි වෙද්දී රාගයත් ද්වේෂයත් කියන සංයෝජන ප්‍රහාණය වෙනවා. අරහත්වයටපත් වෙදී රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ ධර්මතා ප්‍රහාණය වෙලා යනවා. ඒතර මේ මාර්ගඵල කියන්නේ සමත විදර්ශනා වැඩිම තුල උපදවා ගන්න දෙන දෙයක්. ඉතින් එතකොට අපිට පේනවා මාර්ගඵලයන්ටපත් නොවි මේ අභ්‍යන්තරයේ තැම්පත් වෙච්ච කෙලෙස් මුලින් උද්පුටා දැමීමක් නැත. අභ්‍යන්තරයේ කෙලෙස් වල ස්වභාවයන් තීරුම් අරගෙන බුදුරජාන් වහන්සේ කියා දීපු ක්‍රමයට නුවණින් විමසන කෙනාට තමයි මාර්ගඵල උපදින්නේ. නේද? එහෙනම් ඔබට මේ ඉගෙනගත් උපසමානුසතිය උතුම් චතුරාර්ය සත්‍ධර්මය අවබෝධ කරගැනීමේ පිණිස හේතු වාසනා වේවා කියලා සාදුකේ.